ආයුබෝවන් කියලා පිළිගන්නවා ලංකාවේ නංගිල මල්ල හැමෝම. ඉතින් අවුරුදු 5ක කාලයක් තිස්සේ මම YouTube නාලිකාව හරහා වීඩියෝස් ඉදිරිපත් කරාට ඔයාලගේ ඉදිරියට සජීවීව එන පළවෙනි අවස්ථාව තමයි මේක. ඉතින් මගේ live session එකට ඔයාලා හැමෝම ආයුබෝවන් කියලා පිළිගන්නවා. ඒ වගේම අවසන් වෙනතුරු රැඳී සිටින්න කියලා ආරාධනා කරනවා. අද ඔයාලත් එක්ක live chat එකක් තමයි යන්නේ. ඒ කියන්නේ ගොඩක් සාමාන්‍ය විදිහට කතා කරන YouTube නාලිකාව වෙනත් වීඩියෝ වලදී හැබැයි මේකෙදී මම ඔයාලගේ ප්‍රශ්න ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක නිසා ඔයාලගේ තියෙන ඕනම ප්‍රශ්නයක් chat එකේ live chat එකේ දාන්න. ඉතින් මම ඒ live chat එක නිතරම බලනවා. ඊට පස්සේ ඔයාලට තියෙන ප්‍රශ්න වලට උත්තර අද මේ වීඩියෝ එක හරහා මම ඔයාලත් එක්ක බෙදා හදා ගන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් live chat එකක් නිසා හරිම ෆ්‍රෙන්ඩ්ලි විදියට තමයි මේක යන්නේ. ඒ කියන්නේ ඔයාලට තියෙන ඕන ප්‍රශ්නයක් ලයිව් chat එකේ දාන්න පුළුවන්. රයිට්. ඉතින් මේට හරියටම සතියකට කලින් නංගි මල්ලි මම ඔයාලට මෙන්න මේ වගේ එකක් post එකක් YouTube එකේ දැම්මා. ඔයාලට මතක ඇති. ළඟදීම YouTube live එනවා මාතෘකාව තෝරන්න කියලා. ඉතින් 1700ක් වගේ vote කරලා තිබුණා. ඒ 1700න් මට අවසාන result එක ගන්න පුළුවන් හම්බුණා. පුළුවන්කම ලැබුණා මෙන්න මේ විදියට. ඉතින් ඒකේ ප්‍රතිඵල අනුව 57%ක් 57%ක් දෙන exam එක කල් ගියේ paper එක අමාරු කරන්නද කියන කාරණේ සම්බන්ධව දැනගන්න කැමැත්තෙන් හිටියා. ඊට පස්සේ ඒ නමේ ගන්න වැඩ කරන්න ඕන විදිය ගැන 31%ක් මේ විදියට comment කරලා තිබුණා. ඊට අමතරව ගණිත පාඩමක් කියලා දෙන්න කියලා 12%ක් ඉල්ලලා තිබුණා. ඉතින් මම නිතරම ඔයාලගේ live chat එක බලනවා. ඉතින් right I want කියලා අහලා තියෙනවා කට්ටිය right I want හැමෝටම. ඉතින් මම අද ඔයාලත් එක්ක ප්‍රධාන වශයෙන් සාකච්ඡා කරන්න අංගී මල්ලි මේ කාරණා තුන අතරින් පළවෙනි කාරණා දෙක. ඒ කියන්නේ exam එක කල් ගියේ සාමාන්‍ය පෙළ විභාගයේ ඇයි කල් ගියේ paper එක අමාරු කරන්නද කියන කාරණේ ගැන පළවෙනි විනාඩි 10 සාකච්ඡා කරනවා. ඊට පස්සේ ඒ නමයක් ගන්න මේ මාස දෙකේ වැඩ කරන්න ඕන පුළුවන් විදිය මම මේ වීඩියෝ එක හරහා live session එකදී කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ගණිත පාඩමක් මම හිතන්නේ live ඔයාලට කියලා දෙන්න අවශ්‍ය වෙයි කියලා. මොකද මගේ YouTube නාලිකාව හරහා එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝම දන්නවා නංගි මල්ලි YouTube නාලිකාවේ videos 160ක් විතර තියෙනවා. මේ ටික බලවනම් ගණිතේට එකක් ගන්න එක ලොකු අමාරු කාරණයක් නෙවෙයි. අපි ඒක නිතරම සාකච්ඡා කරමු. හරි. ඉතින් මම මෙතනදී කියන්න paper එක එහෙම නැත්නම් exam එක ඇයි කල් ගියේ කියන කාරණය සම්බන්ධව මුලින්ම කතා කරන්න. එතකොට paper එක කල් ගියේ සම්බන්ධව මම මීට මාස 6කට කලින් ඔයාලට මතක ඇති වීඩියෝ එකක් කරා. කොරෝනා පළවෙනි රැල්ල එනකොටම කිව්වා අනිවාර්යයෙන්ම සාමාන්‍ය පෙළ විභාගේ කල් යා යුතුයි කියලා. ඉතින් එකපාරක් නෙවෙයි ඔන දෙපාරක්ම කල් ගියා සාමාන්‍ය පෙළ විභාගේ. ඉතින් පළවෙනි පාර කල් ගියපු එක ගොඩක් අයට ප්‍රශ්නයක් නෙවෙයි. හැබැයි මේ දෙවෙනි පාර කල් ගියපු එක නම් ගොඩක් අයට තියෙන හිතේ පොඩි චක්කිතයක් ඇති වෙනවා. 2019 18 වගේ සාමාන්‍ය paper එකක් මේ අවුරුද්දේ ලැබිලා ඒ කියන්නේ ලකුණු 75 ගන්න ඒක 75ටම දීලා ඒ කියන්නේ ස්ටෑන්ඩඩ් පේපර් එකක් ලැබෙයිද කියන ප්‍රශ්නය හැමෝටම තියෙනවා. මොකද කල් තියෙනොත් දැන් ළමයින්ට පාඩම් කරන්න ඒක නිසා මේ එන exam එක කලින් අවුරුදු වල වගේම 11 ශ්‍රේණියේ 10 ශ්‍රේණියේ සම්පූර්ණයෙන්ම පාස් පේපර් එකක් වගේම පේපර් එකක් ලැබෙයිද කියන ප්‍රශ්නය හැමදාම මගෙන් අහන ප්‍රශ්නයක්. ඉතින් ඒ පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ විදිහට මම කියන්නේ මම කලින් උත්තරවලට කියලා දීලා තියෙනවා හැම දෙයක්ම සිද්ධ වෙන්නේ අපේ හොඳට. exam කල් ගියත් අපේ හොඳට. එහෙම නැත්නම් exam මාර්තු මාසෙ තිබුණත් ඒක සිද්ධ වෙන්නේ හොඳට කියලා මම කලින් කියලා තියෙනවා. එතකොට ඒකට ප්‍රධානම හේතුව තමයි නංගි මල්ලි exam එක මාර්තු මාසෙට යන්න ප්‍රධානම හේතුව තමයි අපි දන්නවා හැමෝම දන්න විදිහට හැමෝටම ටයිම් එකක් නැහැ පාසල් ගිහිල්ලා ඉගෙන ගන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. එතකොට අපි අවිවාදයකින් යුක්තව පිළිගන්න ඕන මේ මොහොත වෙනකොට සාමාන්‍ය පෙළ විභාගයේ හෙට තිබ්බොත් සාමාන්‍ය පෙළ විභාගයේ හෙට තිබුණොත් අද ඒ නමයක් ගන්න තරම් දක්ෂයෝ මේ වෙද්දි සම්පූර්ණ සිලබස් එක කවර් කරගෙන ඉන්නවා. ඒකත් මතක තියාගන්න. ඊට අමතරව ඔකෙන් නොදකින් පැත්ත තමයි මේ වෙනකොට තාම 11 පාඩම් 11 ශ්‍රේණියේ තියෙන පාඩම් මොනවාද කියනවත් දන්නේ නැති ඔයාලගේ යාළුවෝ ඒ කියන්නේ ඔයාලගේ යහළු ඉහෙළුවේ ඉන්නවා. එතකොට මේ ආකාර දෙකම සමහර අය අද පේපර් එක හෙට පේපර් එක දුන්නොත් අද ඒ නමයක් ගන්න මට්ටමේ ඉන්නවා. සමහර අය අද පේපර් එක දුන්නොත් එක ලකුණක්වත් ගන්න බැරි 11 වසරේ අඩුම තරමේ පාඩම් මොනවාද තියෙන්නේ කියලා දන්නේ නැති කොටසක් ලංකාවේ අද ඉන්නවා. මතක තියාගන්න ඒක. එතකොට විභාග දෙපාර්තමේන්තුව විදිහට පේපර් එකක් හදනකොට අනිවාර්යයෙන්ම මේ කියන කොට්ටාස දෙකටම සාධාරණයක් වෙන විදිහට තමයි පේපර් එක හැදෙන්නේ. ඒකේ කතන්දර දෙකක් නැහැ. ඒක නිසා මේ අවුරුද්දේ ලියන නංගිල මල්ල හැමෝම මාරම වාසනාවන්තයි. ඉතින් ඇත්තටම මම ගණිතය ෆේල් නම් මමත් මේ අවුරුද්දේ ආයුධුම් පත්‍රයක් දානවා සාමාන්‍ය පෙළ විභාගයට. ඒ තරම් ඔයාලා හරිම වාසනාවන්තයි. ඔයාලගේ ඉපරි ඔයාලගේ අවුරුද්ද ඉපදිච්ච අය. මොකද මේ රයිට් මම chat එකේ බලන ඔයාලගේ මොනවද යන්නේ කියලා. රයිට්. ඔයාලට තියෙන ඕනම ප්‍රශ්නයක් chat එකේ දාන්න නම් ගිමල්ලි ඔයාල වෙනුවෙන් තමයි අද session එක කරන්නේ විශේෂයෙන්ම. එතකොට මේ අවුරුද්දේ paper එක ගත්තට පස්සේ ගොඩක් අය අහනවා paper එක කල් ගියේ paper එක අමාරු කරන්නද කියන කාරණේ. ඇත්තටම paper එක මේ අවුරුද්දේ හැදෙනවා නම් මම විශ්වාස කරන විදිහට paper එක හැදෙන්න පුළුවන් ආකාර දෙකයි තියෙනවා නංගි මල්ලි. පළවෙනි ආකාරය තමයි paper එක
දෙනවා 2018 2019 වගේ අවුරුදු වල වගේම පේපර් එකක් දෙනවා. සාමාන්‍යයෙන් අපි දන්නවා 2018 2019 කියලා කියන්නේ ගොඩාක් අමාරු පේපර් එකක් නෙවෙයි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් 10 වසරත් යම්කිසි ප්‍රමාණයක් කවර් වෙලා තියෙනවා, 11 වසරත් යම්කිසි ප්‍රමාණයක් කවර් වෙලා තියෙනවා. එතකොට ස්ටෑන්ඩඩ් පේපර් එකක් තමයි මේ අවුරුද්ද දෙනවා නම් දෙන්න පුළුවන් ආකාරය විදිහට මම පළවෙනි ආකාරයේ දකින්නේ. ඒ කියන්නේ පේපර් එක කලින් අවුරුදු වල වගේමයි කිසිම වෙනසක් නැහැ. පේපර් එක ඒ විදිහටම දෙනවා. ජ්‍යාමිතීය කුලක සම්භාවිතාව මේවා 11 වසරේ ගැඹුරින් අපි සාකච්ඡා කරා වුණත් ඒවත් ඒ විදිහටම ඔයාලගේ පේපර් එකේ බලා ගන්න පුළුවන් විදිහට පේපර් එකක් ලැබිලා අවසානයේ රිසල්ට් දෙනකොට කර්ව් කරන්න පුළුවන්. කර්ව් කරන එක ඔයාලා දන්නේ නැත්තම් මම මේ විදිහට සරලව කියන්න ඔයාලගේ අවුරුද්දේ විභාගේ ලියන හැමෝගෙම ලකුණු කිසියම් ප්‍රමාණයකින් අනුපාතයකින් වැඩි කරනවා. එහෙම තීරණෙත් නැත්තම් මම කියන්නම්කෝ 75 න් ලකුණු දෙන එක ඊට වඩා අඩු කරලා ඒකක් දෙනවා කියලා 65 න් වගේ. එතකොට S එක දෙන්නේ 35 න් නම් S එක 25 න් 23 න් වගේ දෙන්න පුළුවන්. ඒ වගේ එක්ක ලකුණු මට්ටම අඩු කරන්න පුළුවන් පාස් වෙන. එහෙම නැත්තම් ඔයාලගේ ලකුණු හැමෝගෙම ඉහළ නම් වන්න පුළුවන්. අපි එකක් අපි ඒකට කියන කර්ව් එකක් ගහලා උස්සනවා කියලා. ඉතින් ඔය කියන ආකාරයෙන් ඔයාලගේ රිසල්ට් එක වැඩි වීමේ හැකියාවක් අනිවාර්යයෙන්ම තියෙනවා. මොකද ඔයාලගෙන් ප්‍රතිශතයක් උසස් පෙළ විභාගයට අනිවාර්යයෙන්ම ගන්නවා. ගණිතයට සහ විද්‍යාවට වාණිජ කලා තාක්ෂණ වේදී විදිහට ගන්න නිසා ඔයාලට අනිවාර්යයෙන්ම ඔය කියන කර්ව් එකක් ගහන්න සිද්ධ වෙනවා. අර විදිහේ පේපර් එකක් දුන්නොත් ඕක තමයි මම විශ්වාස කරන පළවෙනි ආකාරය. දෙවෙනි ආකාරය තමයි පේපර් එක ලේසි කරනවා. ඉතින් ඔයාලා ඒක අහුවම පස්සේ සතුටු වෙයි. ඉතින් අවස්ථා දෙකෙම ඔයාලගේ අතට තමයි නංගි මල්ලි වාසනාව ඇවිල්ලා තියෙන මේ අවුරුද්දේ. පේපර් එක ලේසි වෙනවා කියන එකේ තේරුම ඇත්තටම පේපර් එක ලේසි කියන එක නෙවෙයි, ගණන් කියන එක, විද්‍යාව කියන එක සහ ඉංග්‍රීසි සිංහල කියන විෂයන් අතර මේ අවුරුද්දේ සිංහල නම් නැතුව ගණිතේ විද්‍යාව කියන විෂයන් දෙක ගැන මම විශේෂයෙන්ම වැඩිපුර අධ්‍යයනය කරන නිසා මම කියන්නේ ඒ පේපර් දෙක ඔයාලා හිතන තරම් ලේසි වෙන්නේ නැහැ. හරිද? මොකද මේ පේපර් දෙක ලේසි කරොත් උසස් පෙළට ගියාට පස්සේ ඔයාලා ගණිත විද්‍යාව හදාරන්න ගියාට පස්සේ ඔයාලා ඊට වඩා ලොකු ප්‍රශ්නයකට අනිවාර්යයෙන්ම මුහුණ දෙන්න සිද්ධ වෙන නිසා සාමාන්‍ය පෙළ පේපර් එක හදන්නේ අනිවාර්යයෙන්ම ඔයාලගේ ලකුණු මට්ටම ඔයාට යම්කිසි ගණිත මට්ටමක් කියන්නේ දැනුමක් තියෙනවද කියලා චෙක් කරන්න ඕන. ඒක නිසා දෙවෙනි ආකාරයට මම විශ්වාස කරන විදිහට පේපර් එක හැදෙන්නේ කොහොමද දන්නවද? 10 වසරේ තියෙන අමාරු පාඩම් තියෙනවනේ. මේ 10 වසරේ තියෙන අමාරු පාඩම් වලින් වැඩි ලකුණු 10 කොටස් ගොඩක් හම්බ වෙයි. පාස් පේපර් වලදී නැති ඒවා පවා ලකුණු 10 කොටස් බවට පරිවර්තනය වෙන්න හැකියාවක් තියෙනවා. විශේෂයෙන්ම මේ අවුරුද්ද අනිවාර්යයෙන්ම ලකුණු 10ක කොටසක් එනවා. වේගය, ශීඝ්‍රතාවය සහ දුර කාල ප්‍රස්ථාර. මම අද කිව්ව කෙනෙක් මතක තියාගන්න ලකුණු 10ක් එනවා. කලින් අවුරුද්ද වල පසුගිය විභාග ප්‍රශ්න දිහා බැලුවොත් ඇවිල්ලා නැහැ. හැබැයි මේ අවුරුද්දේ 2021 මාර්තු මාස වල ලියන විභාගයේදී අනිවාර්යයෙන්ම වේගයේ ශීඝ්‍රතාවය ආශ්‍රිත ලකුණු 10ක ප්‍රශ්නයක් අනිවාර්යයෙන්ම තියෙනවාමයි. ඊට අමතරව දිගංශය 9 වසරදී අපි ඉගෙන ගන්න දිගංශය පරිමාණ රූප සහ ත්‍රිකෝණමිතිය කියන කොටස් තුනම එකතු කරලා 9 10 11 කියන පාඩම් තුනම කම්බයින් කරලා ලස්සන ගාණක් කියන ලකුණු 10ක එකක් මතක තියාගන්න. මේ ඇත්තටම අනුමාන ප්‍රශ්න මම මේ විදිහට වරත් එක කියන්නේ. ඒක නිසා අනිවාර්යයෙන් මේ පාඩම් වලට වැඩිපුර අවධානයක් යොමු කරන්න මගේ නංගිලා මල්ලිලා හැමෝම රයිට්. ඊට අමතරව මම කියන්නේ 10 වසරේ තියෙන අමාරු පාඩම් වලින් පේපර් එක එනවා කියන එක ඕනම කෙනෙක්ට කියන්න පුළුවන්. හැබැයි ඔකේ නොදකින පැත්තක් තියෙනවා. ඒ තමයි 11 වසරේ තියෙන ලේසි පාඩම් තියෙනවනේ. 11 වසරේ ලේසි පාඩම් වලින් පවා මේ අවුරුද්දේ ලකුණු 10ක් ලැබෙන්න හැකියාවක් තියෙනවා. ඉතින් මම විශ්වාස කරන විදිහට පේපර් එක හැදෙන්නේ ඔන්න ඔය ආකාර දෙකින්. පළවෙනි එක මම කෙටියෙන් කිව්වොත් 2018 2019 වගේම පේපර් එකක් කිසිම වෙනසක් නැතුව ස්ටෑන්ඩඩ් මට්ටමේ ස්ටෑන්ඩඩ් ලෙවල් එකේ පේපර් එකක් දීලා අවසානට කර්ව් එකක් ගහලා ඔයාලගේ රිසල්ට් එක වැඩි කරන්න පුළුවන්. ඒක අපිට එහෙම හරියටම කියන්න බැරි නම් දෙවෙනි ආකාරයට යනවා. ඒ කියන්නේ පේපර් එක 10 ශ්‍රේණියේ අමාරු පාඩම් වලින් සහ 11 වසරේ ලේසි පාඩම් වලින් 10 කොටස් එනවා. එතකොට 10 කොටස් එකතු වෙලා සම්පූර්ණ පේපර් එක හැදෙනවා. එතකොට ඔයාලගේ තියෙන දැනුමෙන් සම්පූර්ණයෙන්ම A සමාර්ථ ගන්න අයට A සමාර්ථ, B ගන්න අයට B, ෆේල් වෙන අයට ෆේල් වෙනත් අවස්ථාව ඒ හරහා විභාග දෙපාර්තමේන්තුව හදලා දීලා තියෙනවා. රයිට්. ඔය කියන ටික තමයි නම් ගිමල්ලේ එක්සෑම් එක කල් ගිය සම්බන්ධව මට කියන්න තියෙන්නේ. ඔයාලගේ හිතේ පොඩි හරි ප්‍රශ්නයක් තියෙනවා නම් එක්සෑම් එක කල් ගිය පේපර් එක අමාරු කරන්නද කියන එක ඒක සම්පූර්ණයෙන්ම ඉවත් කරගන්න. විභාගය කල් ගියේ ඔයාලගේ පේපර් එක අමාරු කරන්න නෙවෙයි නම් ගිමල්ලේ, මේ වෙනකොට 11 වසරේ එක දවසක්වත් පාසලට නොගියපු අය, ඉගෙන ගන්න පාසලට නොගෙන ගියපු අය ඉන්නවා. ඒ කියන්නේ ස්පෝර්ට්ස් මීට්ස් තිබුණු ස්කූල් වල අය තාම ඉස්කෝලේ ජාමිතිය තබා මේ පළවෙනි පාඩමවත් හරියට ඉගෙනගෙන නැති තැනකට තියෙන්නේ. ඉතින් ඒ වගේ වෙලාවක ඒ අයටත් සාධාරණයක් ඉෂ්ට වෙන විදිහට තමයි නම් ගිමල්ලි මේ වෘත්ති පේපර් එක හැදෙන්නේ. ඒක නිසා ඔයාලා කිසිම කෙනෙක් බය වෙන්න අවශ්‍ය නැහැ. මේ වෘත්ති පේපර් එක අනිවාර්යයෙන්ම ඔයාලට ලොකු chance එකක් වෙනවා එක්සෑම් එක ගොඩ දාගන්න. රයිට්. එතකොට පළවෙනි කාරණේ ඔන්න ඔතනින් මම දැන් ඉවර කරනවා. ඊළඟට මම සාකච්ඡා කරනවා නම් ගිමල්ලි ඒ නමයා
ප්‍රශ්නයක් ගන්න වැඩ කරන විදිය 31%ක් percentage එකක් තියෙනවා මේ ගැන කතා කරන්න කියලා. රයිට්. ඒක නිසා දැන් අපි සාකච්ඡා කරමු මාස දෙකකින් කොහොමද මේ නමයක් ගන්න කියලා. රයිට්. දැන් මේ මාස දෙකකින් මේ නමයක් ගන්න කියන කතා කරන්නේ නම් ගිමල්ලි හැමදාම පාඩම් කරලා අර පොතේ ඉන්න ඒ අයට නේ මම අද මේ දැන් කතා කරන්නේ. පොතේ හිටපු නැති පාඩම් කරන්න වෙලාවක් තිබුණේ නැති ක්‍රීඩා කරපු මියුසික් කරපු එහෙම නැත්නම් කොල්ලොත් එක්ක රස්ති අඩු ගහපු එහෙම නැත්නම් බජාරක අපි කියන්නේ ඒ විදියට ඇවිදපු එහෙම නැත්නම් ට්‍රිප් ගියපු social media wala weda daapu kollo kellonta pothe weda karanna welawak tibune nathi wathini e ayata thamai dan man meek karanne e ayata kohomada maasa deken e namayak ganni kiyala thamai ada me dan kiyala denna balaporthu wenne ethin maasa deken e namayak ganna hati oyala man kiyana kota oyalata thawa video ekak matak wenna ethin maasa 3in mama kiywana nange malli e namayak ganna puluwan kiyala maasa 3in e namayak ganna puluwan maasa deken e namayak ganna puluwan kiyala kiwwata passe oyala hithagena indi thawa maasekin ayya daayi Masa yakin e namayak ganna puluwan kiyala video ekak. Ehema hithan innona nan eka ayin karaganna masa yakin e namayak ganna baha. Masa yakin e namayak ganna baha oy kiyana ayata. Eganne paadan nokarapu dinada dina weda dinada nokarapu ayata oy kiyana de karanna baha. Habai dan me mama dan kiyanne me video ekak balana hamotama puluwan nan giyimali masa deken e namayak ganna. E ganna hati kiyala dena kota eke palawenima karane thamai kala kalamana karane. Mokadda me kala kalamana karane kiyala kiyanne? Eganne oyata oyat ekka mama ehema kiyannako oyage vayase inna me avurudde oyage vayase saamaanya pel vibhagata rilla district e neme divaine palaweniya wena kenata tiyana kaalayema thamai nan gimalli oyata tiyena oya eka vishwas karana etakota eyata tiyana kaalaya eya hariyata kalamana karane karala eya eka pota eken paadan kirim sandaha ganan hadim sandaha vitarai pawichchi kare itin eke prathipalayak widiyata eya aayi kavadawat කඩන්න බැරි රිසල්ට් එකක් අරගෙන ඒක බිඳ හෙලන්න බැරි දිවයිනේ ප්‍රථමයා බවට පරිවර්තනය වුණා. ඉතින් ඒ වගේ එයාට තිබුණ කාලෙමයි දැන් ඔයාටත් තියෙන්නේ. එතකොට මේ මොහොතේ දැන් මේ වීඩියෝ එක බලන ඔයාලා හැමෝම කිසිම කෙනෙකුට කිසිම රිසල්ට් එකක් නැහැ. එයා දිවයිනේ ප්‍රථමයාත් නෙමෙයි ඔයා දිවයිනේ අන්තිමේවත් නෙමෙයි. දෙන්නම තාම විභාගයකට කලින් තමයි ඉන්නේ. එතකොට ඔයාටත් එයාටත් තියෙන නම් ගිමල්ලි එකම කාලයක් මේ කාලය හරියට කලමනාකරණය කරගත්තොත් තමයි සාමාන්‍ය පෙළ විභාගයේ ලේසියෙන්ම ඒ නමයකට යන්න හැකියාවක් තියෙන්නේ. එතකොට මොකද්ද මේ කාල කලමනාකරණය කියන එකේ තේරුම? ඔයා දිනකට ගොඩක් අය මගෙන් අහපු ප්‍රශ්න තමයි දිනකට අය කොච්චර නම් වෙලාවක් පාඩම් කරන්න ඕනද කියන කාරණේ. රයිට්. එතකොට දිනකට මම කියනවා එතකොට අනිත් පැත්තට අහනවා දිනකට කොච්චර පාඩම් කරනවද කියන එක නෙවෙයි උතරේ වැදගත් වෙන්නේ දිනකට කොච්චර වෙලාවක් පළදායි විදිහට පාඩම් කරනවාද කියන එක. එතකොට පළදායි විදිහට පාඩම් කරන එක තේරෙන්නේ නැත්තම් පොඩක් කල්පනා කරලා බලන්න. ඔයා මේසේ ළඟට ගිහිල්ලා පොත දිහා බලාගෙන ඇත්තටම ඔයා පාඩම් කරනවද කරන්නේ? එහෙම නැත්තම් මනෝපාරක් ගන්නවද ඔය පොත අසින් එක එක රූප මැවිලා පේනවද කියලා ඔයා පොඩක් කල්පනා කරලා බලන්න. එතකොට ඒක කල්පනා කරලා බැලුම් පස්සේ ඔයාට තේරෙනා ගේ මල්ලියේ ඇත්තටම ඔයා පොත ඉස්සරහ කරන්නේ මේ කවුද රවට්ටන්නේ කියලා ඔයාට තේරෙයි. ඔයා ඇත්තටම ඔයාගේ හිතට ගැගව පාඩම් කරනවා නම් පළදායිව ඇත්තටම දවසකට පය 12ක් 15ක් අතර ඔයා පාඩම් කරොත් අනිවාර්යෙන්ම මාස දෙකක් ඇතුළත ඒ නමේ ප්‍රතිඵලයකට ඔයාට යන්න පුළුවන්. කවදාවත් බිඳ හෙලන්න බැරි, කවදාවත් අමතක කරන්න බැරි, කවදාවත් කල් නොයන, ඒ කියන්නේ යල් පැන යන්නේ නැති ප්‍රතිඵලය. යල් පැන නොයන සිද්ධියක් බවට පරිවර්තනය වෙනවා නංගි මල්ලි. තවමත් මම අදට සතුටු වෙනවා මගේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵලය අහලා. ඒ වගේම මම මැරෙන කොටත් මම සතුටු වෙයි මම සාමාන්‍ය පෙළ මේ වගේ ප්‍රතිඵලයක් ගත්තානේ කියලා. හැබැයි මම එතකොට සාමාන්‍ය පෙළ විභාගයට මහන්සි වෙනවද? නැහැ. මම මහන්සි වුණ කාලේ මහන්සි වුණා. දැන් මහන්සි වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මම කියන්නේ තව චූටි කාලයදී මාස දෙකයි. මේ මාස දෙක කියලා කියන්නේ නංගි මල්ලි අපි මේ ලෝකේ මාස 600ක් 700ක් වගේ ජීවත් වෙනවා. ඒ ජීවත් වෙන මාස 600 700 ඇතුලේ පුංචි මාස දෙකක් 700ක් ඇතුලේ දෙකක් මාස දෙකක් මේක වෙනුවෙන් කැප කරොත් ඔයාලට අනිවාර්යයෙන් මේ නමකට යන්න පුළුවන්. ඒක නිසා මගේ නංගිලා මල්ලේ හැමෝටම ලොකු ආත්ම අභිමානයක් ආත්ම ශක්තියක් ඇති වෙන්න ඇති. දැන් වැඩ කරන්න පටන් ගමු. ඒ නමකට යන්න පුළුවන්. ඒ විදිහට ඒ නමයක් ගත්ත අය මගේ විශ්වවිද්‍යාලේ මට හම්බ වෙලා තියෙනවා. මාස දෙකකින් පිස්සු කෙලලා රස්ති අඩු ගහපු අය මාස දෙකකින් ඒ නමකට ගියපු අවස්ථා අපේ විශ්වවිද්‍යාලයට ආපු අයගෙන් අහන්න ලැබුණා. ඉතින් ඒකේ තේරුම තමයි එහෙම වැඩ කරොත් පුළුවන් කියන එක. ඉතින් ඒ අයගෙන් ගත්ත දැනුමත් මම මෙතනට එකතු කරලා දෙනවා. අපි ඉදිරියට සාකච්ඡා කරමු. දෙවෙනි එක තමයි නංගි මල්ලි කලින් බය වෙන්න කියන කාරණේ. මොකද්ද මේ කලින් බය වෙන්න කියන කාරණේ? කලින් බය වෙන්න කියන්නේ නංගි මල්ලි මම එක්සෑම් ඕනම එක්සෑම් එකකට පාවිච්චි කරන ගොඩක් වැටෙන ආයුධයක්. ඒ තමයි මගේ සාමාන්‍ය පෙළ විභාගයේ මගේ උසස් පෙළ විභාගයේ මේ හැම එක්සෑම් එකකටම මම මේ කියන කාරණේ පාවිච්චි කරා. ඒ කියන්නේ විභාගයේ තියෙන්නේ තව මාස දෙකකින් නම් මම අද බය වෙනවා. කොහොමද එහෙම අද බය වෙන්නේ? ඔයා පොඩ්ඩක් හිතන්න. ඔයා දැන් ඔන්න සුදු යුනිෆෝම් එක ඇඳලා ඊට පස්සේ
පැන්සල් පෑන් ටික අරගෙන එක්සෑම් හෝල් එකට යනවා. එක්සෑම් එක ලියන්න තියෙන අටට නම් ඔය හතම මාට ගෙදරින් පිටත් වෙන අම්මට වැඳලා යනවා. හිතෙන් මෙනේ කරන්නේ S2 පියාගන්න. S2 පියාගෙන දැන් යුනිෆෝම් එක ඇඳලා දැන් පේපර් එක ලියන්න පළවෙනි දවසේ හාහා පුරා කියලා යනවා ඉස්කෝලට. ඉස්කෝලට ගිහින් දැන් පේපර් එක ලියන්න පේපර් එක අතට හම්බ වෙනවා. කොහොමද ඒ ෆීලින් එක? පොඩ්ඩක් බය හිතෙනවද? ඒ කියන්නේ හරියට වැඩ කරපු කෙනෙක්ට නම් එහෙම වැඩ නොකරපු කෙනෙක්ට නම් බය හිතෙන්න ඕන. හැබැයි මම කියන්නේ විභාගයට ගිහිල්ලා විභාගේ හෝල් එකේදී අර දැනෙන බය ඔයාට පුළුවන් නම් අද දවසේ ගන්න. ඔයා ඒක හිතෙන් මෙනෙහි කරන්න. යුනිෆෝම් එක ඇඳලා ගියාට පස්සේ පේපර් එක ගත්තට පස්සේ වෙවුලනවා නම් පළවෙනි ඔයා පේපර් එකේ ලියන පළවෙනි අකුර ගැන පොඩ්ඩක් හිතන්න. පළවෙනි ඉර බහුවර්ණ ප්‍රශ්නෙට ගන්න පළවෙනි ඉර හරිද වැරදිද? ඒ ෆීලින් එක ඇඟට ගන්න දැන්. එතකොට ඔයාට බය හිතේ එක්සෑම් එකට. ඒ බය නංගි මල්ලී අද ජීවිතයට එකතු කරගන්න. එහෙම එකතු කරගත්තොත් ඔයාට විභාගයට කලින් දවසේ බය වෙන්න අවශ්‍ය නැහැ. උදාහරණයක් විදිහට මම ගැනම කියන්න පුළුවන්. උසස් පෙළ විභාගයට අවුරුද්දකට කලින් තමයි මම බය වුණේ. ඒ කියන්නේ ලබන අවුරුද්දේ මම ලියන්න ඉන්න එක්සෑම් එක මම අද ලිව්වොත් මට කොයි වගේ ෆීලින් එකක් දැනෙන්නේ? මම ඇත්තටම බයයි. ඒ කියන්නේ මම තාම සූදානම් නැහැ විභාගයට. තාම මට පාඩම්වත් කවර නැහැ. ඒ කියන්නේ බය මට දැනෙනවා. එතකොට මම මොකද කරන්නේ? මම ගොඩක් වැඩ කරනවා. මහන්සි වෙලා පාඩම් කරනවා, නිදි මරනවා, කට්ට කනවා. එතකොට ගණන් ගොඩක් හදනවා. මේ විදිහට විභාගයට කලින් දවසේ වෙන්න નિયમિત බය අද මම ගන්න එක තමයි මම මෙතනදී highlight කරලා තියෙන්නේ. හොඳට මතක තියාගන්න කලින් බය වෙන්න පුළුවන් තරම් විභාගයට කලින් දවසේ එතකොට මාරම සැනසille විභාග ලියන්න පුළුවන්. එතකොට මම විභාගයට අවුරුද්දකට කලින් බය වුණේ ඒක ප්‍රතිඵලයක් විදිහට උසස් පෙළ විභාගයේ අවසාන මාස දෙක අනිත් අය බය වෙනකොට මම ඒ අය දිහා බලලා සතුටු වෙනවා. මොකද මට කිසිම බයක් නැහැ. මට දැනෙන්නේ නැහැ උසස් පෙළ කියන්නේ විභාගයක්ද කියලා. ඒ තරම් මම කලින් බය වුණ එකේ ප්‍රතිඵල මට විභාගෙදී ලැබුණා. ඒක නිසා මේක ප්‍රත්‍යක්ෂ බෙහෙතක් විදිහට මම මේ වෙලාව ඔයාලට කියන මාරම වටින ආයුධයක්. එක්සෑම් එක කියලා කියන්නේ සටනක් නම් ඒ සටනට යන්න අවශ්‍ය ආයුධ ටික තමයි නංගිවලි මම මේ විදිහට විසි කරන්නේ. ඒ ආයුධ ටික ගන්න, ආයුධ ටික අරගෙන හොඳට මුවහත් කරන්න, හොඳට මුවහත් කරලා බය නැති විභාගයට යන්න. ඔයාලා කාටවත් වරදින්නේ නැහැ. මම මේ කියන ක්‍රම අනුගමනය කරොත්. රයිට්. තුන්වෙනි කාරණේ තමයි 20 20 20 රූල් කියන එක. මොකද්ද මේ 20 20 20 නීතිය කියන්නේ? 20 20 20 නීතිය කියලා කියන්නේ අලුතින් එකතු වුණ නීතියක්. මේ ඔයාලට මම කියන්න අලුතින් තෝරගත්ත නීතියක්. ඒ තමයි විනාඩි 20ක් එක දිගට දැන් අපි දන්න ඔන්ලයින් ඉගෙන ගන්න තියෙන්නේ. ඒතකොට ඔන්ලයින් ඉගෙන ගන්න තියෙනකොට අපි ස්ක්‍රීන් එකක් දිහා එක දිගට බලන් ඉන්නවා. එතකොට ඒක අපේ ඇහැට මොළයට ඔළුවේ කැක්කුම එන්න ප්‍රධානම හේතුවක් වෙනවා. එතකොට මේ කොරෝනා ඉවරනවත් එක්කම ඔයාලා ගොඩක් අයට ඇස් කණ්ණාඩි දාන්න වෙන තත්වයට පත් වෙන්න පුළුවන්. ඒක නවත්ත ගන්න විදිහක් තමයි මම මෙතනදී කියන්නේ. ඔන්ලයින් ඉගෙන ගන්න එක ආයි ඒක නවත්තන්න බැහැ නට පිට ඒක අනිවාර්යයෙන්ම ඔන්ලයින් ඉගෙන ගන්න වෙලා තියෙන්නේ මේ වෙලාවේදී. එතකොට 20 20 20 රූල් කියන එකේ තේරුම තමයි විනාඩි 20ක් ඔයා ස්ක්‍රීන් එකක් දිහා බලන් හිටියොත් තත්පර 20ක් මීටර 20ක් දුර බලන් ඉන්න ඕන. මොකද්ද මම ආයෙත් කියන්න විනාඩි 20ක කාලයක් ඔයා එක දිගට වාඩි වෙලා ස්ක්‍රීන් එකක් දිහා බලන් හිටියොත් ලැප් එකක් ටැබ් එකක් එහෙම නැත්නම් ෆෝන් එකක් ස්ක්‍රීන් එකක් දිහා බලන් හිටියොත් මේකෙන් එන බ්ලූ රේ එහෙම නැත්නම් නිල් ආලෝකය කියන එක අපේ ඇහැට හොඳ නැහැ. ඇහැට හොඳ නැහැ කියන්නේ අපේ සෛල විනාශ කරලා සමහරවල් වගේ ඔළු කැක්කුමක් නිතරම දැනෙන්න පුළුවන්, ඇස් රේ දෙනවා, ඔන්න වගේ රෝග ගොඩක් හැදෙන්න පුළුවන්. ඒකට පිළිමයක් විදිහට තමයි විනාඩි 20ක් ස්ක්‍රීන් එකක් දිහා බලන් හිටියොත් තප්පර 20ක් අඩුම තරමේ මීටර 20ක් දුර බලන් ඉන්න ඊට වඩා දුර බලන් ඉන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. හැබැයි ඔයා පුටුවෙන් ඇවිදලා ගොඩක් දුර බලන තැනක ඉන්න එපා. මොකද එතකොට ආයි පුටුවට ඇවිල්ලා පාඩම් කරන්න තියෙන හැකියාව අඩු වෙන්නේ. ඒක නිසා පුටුවෙන් ඉඳලා ගොඩක් දුර බලන්න තප්පර 20ක් වගේ චූටි කාලයක් බලලා ආයි ඔයාගේ වැඩ පටන් ගන්න ස්ක්‍රීන් එකක් දිහා. ඉතින් මම විශ්වාස කරනවා මෙන්න මේ ට්‍රෝල් එක හරහා ඔයාලට යම් කිසි දෙයක් දැනගන්න හැකියාව ලැබෙන්නේ නැති කියලා. රයිට්. ඊළඟට මම තෝරගත්ත එක තමයි නංගි මල්ලී වැඩ බෙදා ගන්න කියන කාරණේ. ඒ කියන්නේ දැන් ඔයාලට මාස දෙකයි තියෙන්නේ. මාස දෙකයි හැබැයි විෂයන් කියක් තියෙනවද? විෂයන් නවයක් තියෙනවා. අද මම ගණිතය විතරක් නෙමෙයි විද්‍යාව විතරක් නෙමෙයි විෂයන් නවයම ගැන ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. රයිට්. මම ඔයාලගේ චැට් එක දිහාත් බලනවා. රයිට් 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 චැට් එකේ ඔයාලට තියෙන ප්‍රශ්න තියෙනවා නම් ගිමල්ලි දාන්න. මම ඒවට උත්තර අවසානට දානවා චැට් එකේ. දැන් මම සාකච්ඡා කර කර හිටියේ වැඩ බෙදා ගන්න කියන කාරණේ. මොකද්ද මේ වැඩ බෙදා ගන්න කියන කාරණේ? මම ඒක තව චුට්ටකින් කියන්නම්. ඔයාලට තියෙන මාස දෙකයි විෂයන් නවයක් තියෙනවා. ඒක නිසා මම ඒක තව චුට්ටකින් කියන්නම් ගොඩක් විස්තරත් එක්ක. දැන් මම කියන්නම් ඊළඟ සාධකය. ඒ තමයි බාහිර සාධක ඉවත් කරගන්න කියන එක. මේක තමයි නම් ගිමල්ලි අද ඔයාලා ඉගෙන ගන්න ගොඩක් වටිනම දේ. බාහිර සාධක ඉවත් කරගන්න කියන කාරණේ. මොකද්ද මේ බාහිර සාධක ඉවත් කරගන්න කියන එකේ මම අර්ථ දක්වන්නේ. ඒ කියන්නේ ඉස්සර නම් මම ඔයාලට මතක ඇති මම කියනවා බාහිර සාධක ඉවත් කරගන්න මාස දෙකකට වගේ කලින් කියනකොට මම කියනවා ඔයාලට නෙමෙයි ඔයාලගේ අයියලා කරාට කිව්වේ 2018 2019 2016 වගේ උස සාමාන්‍ය පෙළ ලියපු අයට කිව්වා අනිවාර්යයෙන්ම ෆෝන් එක පරිගණක ඉවත් කරන්න කියලා. හැබැයි
මේ අවුරුද්දේ ඒව බාහිර බාධක නෙමෙයි බාහිර සාධක. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම නංගි මල්ලි ඔයාලට දුරකථනයක් පරිගණකයක් හරි ටැබ් එකක් හරි මොකක් හරි තියෙන්න ඕන මේ අවුරුද්දේ විභාගේ ලියන්න කලින්. ඒක සාධකයක් වෙනවා බාධකයක් නෙමෙයි. එතකොට මෙතෙන්දි බාධක කියලා කියන්නේ මොනවද? බාධක කියලා කියන්නේ නංගි මල්ලි ඔයාට ඉගෙන ගන්න තියෙන බාහිර බාධක. එතකොට ඒකට අයත් වෙනවා ඔයා social media. ඔයා කොච්චර වෙලාවක් දවසට social media පාවිච්චි කරනවද කියන එක. WhatsApp, Facebook තමයි ඇතරින් ප්‍රධානම වෙන්නේ. ඔයාට මම කියන්නේ නැහැ ඒව නවත්තන්න කියලා. ඒව නවත්තන්න අමාරු තත්වයක ඉන්න ඔයා නවත්තන්න පුළුවන් නම් ඒක හොඳයි. අංක එක එක නවත්තන්න. මොකද මාස දෙකකින් ඊ නමයක් ගන්න එක තමයි ඔයාට ඔයාට තියෙන එකම වැඩේ. මේ මාස දෙක ඇතුළත මාස දෙකයි තියෙන්නේ ඒ නමයක් ගන්න එක. ඒ නමයක් ගත්තොත් ඔයා විශ්වාස කරන්න ඇති වාසි ගොඩක්, ඔයාට ප්‍රයෝජන ගොඩක්, ඔයාට බෙනිෆිට්ස් ඒ කියන්නේ ප්‍රයෝජන ගොඩක් නංගි මල්ලි අවසානට ලැබෙනවා. ඒක ඔයාලට තාම තේරෙන්නේ නැති වෙති. ගත්තට ගත්ත කෙනෙක්ගෙන් අහලා බලන්න එයා හිතුවත් නැති ප්‍රතිඵල ගොඩාක් එයාට වාසිදායක දේවල් ගොඩක් ලැබෙනවා ඒ නමයක් ගත්තොත්. ඒක නිසා මේ මාස දෙකේ ඒ නමයකට යනකොට බාහිර බාධකයක් විදිහට ඔයාට මේ සෝෂල් මීඩියා කියන එක ලොකුවටම ඉම්පැක්ට් එකක් එහෙම නැත්නම් බලපෑමක් කරනවා. ඒකට මම කියන්නේ නැහැ ඒක නවත්තන්න කියලා. නවත්තන්න පුළුවන් නම් හොඳයි. නවත්තන්නේ නැති කෙනෙක් ඉන්නවනම් මම මේ විදිහට යෝජනාවක් කරනවා. ඒ තමයි notification off කරන්න. මමත් ඒක තාමත් කරලා තියෙන්නේ Facebook එකේ. YouTube වලට සාපේක්ෂව notification එනවා Facebook එකේ වැඩි. ඒක නිසා Facebook notification off කරලා තියෙන්නේ. ඒක එහෙම කරන්න ඒ වගේම WhatsApp පුළුවන් නම් ඒ වගේ notification off කරලා තියාගන්න. එතකොට පැය දෙකකට තුනකට සැරයක් වගේ social media පැත්තරවමත් දාලා දවසකට දෙපාරක් වගේ ගිහින් ආවට කිසිම ප්‍රශ්නයක් නැහැ. නිතරම ඉන්න කියොත් ඔතනදී ලොකු ප්‍රශ්නයක් වෙනවා ඒ නමයක් ගන්න එකට. ඉතින් ඒක නිසා මේ බාහිර බාධක කියන ඒවා අනිවාර්යයෙන් ඉවත් කරගන්න. බාහිර බාධක මුකුත් නැත්තම් ඔයාට පේන්නේ හරි කෙලින් පාරක් නම් ඔයාට අනිවාර්යයෙන්ම ඒ නමයක් ලැබෙනවා. ඒක මතක තියාගන්න. බාහිර බාධක මුකුත් නැත්නම් ඔයාට තියෙන එකම අභියෝගය සාමාන්‍ය පෙළ විභාගේ නම් තව මාස දෙකකින් ඔයාට නංගි මල්ලි කිසිම ප්‍රශ්නයක් නැතුව ඒ නමයකට යන්න පුළුවන්. ඊළඟ කාරණය තමයි නංගි මල්ලි ෆෘට් සැලඩ් මෙතඩ්. ෆෘට් සැලඩ් මෙතඩ් කියලා කියන්නේ මම ඒ නමයක් ගන්න කෙනෙක්ට මම ෆලෝ කරපු සුපිරිම මෙතඩ් එකක්. මේක ඇත්තටම මිල කරනවා නම් වටිනාකම මිලියන ගණනක් වටිනා මේ ටූල් එක. එහෙම නැත්නම් මේ ආයුධය. ඒක මල්ලගේ තියෙන ආයුධ ගොඩක් කියලා දන්නවනේ. මේ ආයුධ තමයි මම ඔයාලට දෙන්නේ. ඒක විසි කරනවා. ඒ ආයුධ අල්ලගෙන ඔයාලට පුළුවන් නංගි මල්ලි මේ ආයුධත් එක්ක මෝහත් කරලා විභාගයට යන්න අනිවාර්යම විභාගය කියන සටන ඔයාලට දිනන්න පුළුවන්. එතකොට මේ ෆුඩ් සැලඩ් මෙතඩ් එක කියලා කියන්නේ ඕනම කෙනෙක්ට ඉගෙන ගන්න ලේසි නම් කිමන්. ඕනම කෙනෙක්ට අන්තර්ජාලය හරි කොහොම හරි ඉගෙන ගන්න ලේසි. හැබැයි මෙතනදී ප්‍රශ්නේ තියෙන්නේ ඉගෙන ගත්ත දේවල් එළියට ගන්න හැකියාව තියෙන එක තියෙනවද කියන කාරණේ. එතකොට ඔයා කොච්චර දැනුමක් ඔයාගේ ඔළුවේ තිබුණත් රයිට් ඔයාගේ ඔළුවේ කොච්චර ලොකු නොලෙජ් එකක් තිබුණත් ඒක විභාගේ පැය දෙක තුන ඇතුළත එළියට ගන්න බැරි නම් විභාග දෙපාර්තමේන්තුවෙන් කියනවා නංගි මල්ලි ඔයා විභාගේ අසමත් කියලා. ඒක තමයි ශ්‍රී ලංකාවේ නෙවෙයි ලෝකේ තියෙන ඕන විභාගයක හැටි. එතකොට විභාගයක අර්ධදැක්වීම ලියන්න කිව්වොත් මට කියන්න තියෙන එච්චරයි. සැබෑ දක්ෂයව නෙවෙයි විභාගයෙන් එන්නේ. සැබෑ දක්ෂයාමද කියන ප්‍රශ්නේ තියෙනවා. සැබෑ දක්ෂයොත් එනවා. ඊට අමතරව කෙටි කාලයක් ඇතුළත එයාගේ තියෙන දැනුම එළියට ගන්න පුළුවන් කෙනා තමයි මෙතනදි දක්ෂයා විදියට තෝරන්නේ විභාගෙදී. ඉතින් ඒක නිසා ඒකට හොඳටම ප්‍රැක්ටිස් කරන්න ටූල් එකක් තමයි ෆුඩ් සැලඩ් මෙතඩ් කියලා කියන්නේ. ඉතින් මේ හා සම්බන්ධව මම සම්පූර්ණ වීඩියෝ එකක් කරලා තිනවා. ඔයා මේක බැලපු නැති කෙනෙක් ඉන්නවනම් සෙෂන් එක ඉවරලා අනිවාර්යයෙන්ම මේ ෆුඩ් සැලඩ් මෙතඩ් කියලා KV රෝෂන් ෆුඩ් සැලඩ් මෙතඩ් කියලා බලන්න. එහෙම නැත්නම් මගේ channel එකට ඇවිල්ලා ඔහොම බලන්න පුළුවන්. රයිට්. එතකොට මෙන්න මේ කියන කාරණා ටික තමයි නංගි මල්ලි මාස දෙකකින් ඒ නමයක් ගන්නකොට මට ඔයාලට කියන්න තියෙන ප්‍රධානම සාධක ටික වෙන්නේ. ඉතින් මේ අතරින් මම එකක් පස්සේ කියන්නම් කියලා කිව්වා. ඒ තමයි වැඩ බෙදා ගන්න කියන කාරණේ. එතකොට වැඩ බෙදා ගන්න කියන කාරණේදී මම ඔයාලගේ ලයිව් chat එකත් බලනවා. රයිට්. වැඩ බෙදා ගන්න කියන කාරණේදී පළවෙනි එක තමයි ගණිතය. දැන් අපි සාකච්ඡා කරන්නේ ගණිතය. එතකොට ගණිතය කියන මාත්‍රිකාව ගත්තට ගණිතය කියන විෂය ගත්තට පස්සේ ඇත්තටම ගණිතය හා සම්බන්ධව මම එච්චරලා කතා කරන්නේ නැහැ. මොකද නංගි මල්ලි ගණිතය ආශ්‍රිතව ඔයාලට මම මේ වෙනකොටත් වීඩියෝස් 160කට ආසන්න ප්‍රමාණය 160කට අධික සංඛ්‍යාවක් YouTube එකට දාලා තියෙනවා. KV රෝෂන් YouTube නාලිකාව හරහා ඔයාලට මේ 160 බැලුවොත් නංගි මල්ලි 100න් 100 ගන්න බැරි කෙනෙක් ඉන්නවනම් මට කියන්න. මම එදාගෙන් පස්සේ සාමාන්‍ය පෙළ ගණිත වීඩියෝස් මගේ YouTube නාලිකාවට දාන්නේ නැහැ. මොකද ඒ තරම් සියලුම දැනුම් සම්භාරය මම මේ වෙනකොටත් YouTube එකට දාලා තියෙනවා. ඒක ලංකාවේ ගොඩාක් අය මේ වෙද්දි උත්සාහ කරනවා ටට්ටක් ගාලා මුළු සිලබස් එකම YouTube එකට දාන්න. හැබැයි මම 2016 15 වගේ ඉඳලා තමයි YouTube එකට වීඩියෝස් දාන්න පටන් ගත්තේ. ඒකේ ප්‍රතිඵලයක් විදිහට ඔයාලා හරිම වාසනාවන්තයි. මම මේ වෙනකොට සියලුම පාඩම් වලට අදාළ වීඩියෝස් දාලා ප්‍රශ්න පත්‍ර, papers, past papers ඔක්කොම discuss කරලා තියෙනවා. ඒක නිසා මට හරිම relax. ඒ කියන්නේ මම ඉදිරියට තව වීඩියෝස්
දානවා ගොඩක් වටින වීඩියෝස් ඉදිරි මාස දෙක ඇතුළත. හැබැයි මම මේ වෙනකොට හරිම රිලැක්ස් එකේ ඉන්නේ. මොකද මගේ ඩියුටි එක, මගේ කාර්යභාරය ලංකාවේ නංගිලා මල්ලියා වෙනුවෙන් කරලා ඉවරයි මේ වෙනකොට. මිලියන 2ක්, ඒ කියන්නේ ලක්ෂ 20කට ආසන්න ප්‍රමාණයක් මගේ වීඩියෝස් බලලා ඉගෙනගෙන තියෙනවා. ඉතින් ඒක නිසා ඔයාලත් හරිම වාසනාවන්තයි මගෙත් එක්ක එකතු වෙන්න හැකියාව ලැබිච්ච එකට. ඒක නිසා ගණිතයේ විෂය හා සම්බන්ධව මට කියන්න තියෙන මෙච්චරයි. පුංචි උදාහරණයක් කියන්න. කතන්දරය මම මීට කලින් කියලා තියෙනවා. 2019 අවුරුද්දේ මම මගේ YouTube නාලිකාවේ තිබුණේ වීඩියෝස් 60යි. එතකොට මේ 60න් වීඩියෝස් 30ක් බලපු කෙනෙක් සාමාන්‍ය පෙළ විභාගයට ගිහිල්ලා B සාමාර්ථයක් කරන් තිබුණා. හැබැයි විශේෂත්වය තියෙන්නේ එයා සාමාන්‍ය පෙළ අවසානට කරලා තියෙන්නේ 2019ට අවුරුදු 15කට කලින්. අවුරුදු 15කට කලින් සාමාන්‍ය පෙළ විභාගේ ලියලා 2019 අවුරුද්දේ, කියන්නේ ගිය අවුරුද්දේ මගේ වීඩියෝස් 30ක් විතර බලලා, ඒ විදිහට තිබුණා 60ක්. ඒ වීඩියෝස් 60න් වීඩියෝස් 30ක් බලලා, ඒ වීඩියෝස් 30 විතරක් බලලා පන්ති වලට සහභාගී වෙන්නේ නැතුව සාමාන්‍ය පෙළ විභාගයට ගිහලා B සාමාර්ථයක් ගත්ත කෙනෙක් හිටියා. එතකොට ඒ වගේ උදාහරණ කීපයක්ම තියෙනවා. මම එක උදාහරණයක් කියන්නේ. එතකොට එයා වීඩියෝස් 30ක් බලලා B සාමාර්ථයකට ගියා නම් ඔයාට නම් ගිමල්ලි වීඩියෝස් 160ක් තියෙනවා. මේ වීඩියෝස් 160ම ස්පීඩ් වැඩි කරලා බැලුවොත් ඔයාට පුංචි කාලෙකින් බලලා ඉවර කරන්න පුළුවන්. එතකොට මගේ වීඩියෝස් මගේ මම හදපු ගණන්ම එක ඉලක්කමක් වෙනස් කරලා ඔයා හදලා බලන්න. ඔයාටත් ඒ වගේම උත්තරයක් එනවද කියලා බලන්න. එතකොට මගේ වීඩියෝස් 160ම බැලුවා කියලා වැඩක් නැහැ. බලලා පාස් පේපර්ස් කරන්න, එහෙම නැත්නම් මම කියන්නේ මේ අවුරුද්දේ නම් ඔයාලා හරිම වාසනාවන්තයිනේ. එතකොට පාස් පේපර්ස් වැඩිපුර කරන්න අවශ්‍යත් නැහැ. මම කරලා තියෙන හැම ගණනක්ම එක ඉලක්කමක් වෙනස් කරලා ඔයා හදන්න, මේ 160ම බලන්න. අනිවාර්යයෙන්ම ගණිතයට ඒකක් ගන්න බැරි කෙනෙක් ඉන්න බෑ. ඒක මම 100%ක් විශ්වාසෙන් කියන්නේ. වීඩියෝස් 30ක් බලලා ඒ B සාමාර්ථයකට ගියා නම් ඔයාට වීඩියෝස් 160ක් තියෙනවා. මේ 160 බැලුවොත් ඔයාට ඒ සාමාර්ථයක් නෙවෙයි නම් ගිමල්ලි ලකුණු 95කට වඩා, ගණිතයට ලකුණු 95කට වඩා සීන් 95කට වඩා වැඩිපුර ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් ගණිතය හා සම්බන්ධව ඔච්චරයි මට කියන්න තියෙන්නේ. විද්‍යා විෂය හා සම්බන්ධව ගත්තොත් පාස්මි YouTube channel එක හරහා මම මේ වෙනකොට ගොඩක් පාඩම් ඒකේ හරහා දාලා තියෙනවා. ඉතින් ඔයාලට පාස්මි channel එක subscribe කරලා ඒකෙන් එකතු වෙලා මම ඉදිරියට දාන විද්‍යා පාඩම් පාස්මී channel එක හරහා නැරඹීමේ හැකියාවක් තියෙනවා. රයිට්. ඊට අමතරව සාමාන්‍ය පෙළ විද්‍යාව ගත්තට පස්සේ රසායන විද්‍යාව, භෞතික විද්‍යාව සහ ජීව විද්‍යාව විදිහට ප්‍රධාන කොටස් තුනකට වෙන් වෙනවා. දැන් පොඩ්ඩක් මම විස්තරාත්මකව තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මම මේ හා සම්බන්ධව සම්පූර්ණ නෝට් එකක් දාගෙන තින්නේ. වැදගත් කරුණු මොනවාද? රසායන විද්‍යාව කොහොමද ඒ පාට් එක ගොඩ දාගන්නේ? භෞතික විද්‍යාව කොහොමද? ජීව විද්‍යාව කොහොමද කියලා මම වෙන වෙනම ලස්සනට කියලා දෙන්නම්. එතකොට රසායන විද්‍යාව ගත්තට පස්සේ නම් ගිමල්ලි පාඩම් කරන්න තියෙන ටික හොඳට පාඩම් කරගන්න ඕන නම් ගිමල්ලි විශේෂයෙන්ම අපි දන්නවා අම්ල, භෂ්ම, ලවණ, උදාසීනීකරණය මෙන්න මේ වගේ ඒවා ගත්තාට පස්සේ ඒ වගේ රසායනික ප්‍රතික්‍රියා මොනවාද, ඒවා කොහොමද අම්ල භෂ්මත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ, ඊට පස්සේ කොහොමද ඒවට වතුර දැම්මොත් වෙන්නේ මොන වගේ ප්‍රතික්‍රියාද, ඒකට හඳුන්වන නම මොකද්ද, ඔය වගේ අපිට පාඩම් කරන් යන්න පුළුවන් දේවල් තියෙනවනේ. ඒක රසායනික කර්මාන්ත ගත්තාට පස්සේ කර්මාන්ත ආශ්‍රිත මේ වගේ මේවා නිෂ්පාදනය වෙන්නේ මේ විදියට වගේ පාඩම් කරගන්න රසායන විද්‍යාවේ තියෙන දේවල් කවදාවත් පාඩම් නොකර යන්න එපා නම් ගිමල්ලි. ඒව gederin aran yanna තියෙන ලකුණු රසායන විද්‍යාව යටතේ. එතකොට ඒ ටික aran yanna මතක තියාගන්න පෙළ පොතේ තියෙන ටික මේ අවුරුද්දේ ඒ විදිහට මහනවා. ඒක මම මෙතන විශේෂයෙන් මතක් කරන්න ඕන. මේ විද්‍යාව ආකාර තුන, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව වෙන්න පුළුවන්, ජීව විද්‍යාව වෙන්න පුළුවන්. වෙන අවුරුද්දවල නම් ගිමල්ලි අපි දන්නවා පෙළ පොතේ තියෙන ටික අපි ස්කෝල්ට ගිහලා ඉගෙන ගන්නවා. ගුරුතුමියෙක්ගෙන් ගුරුතුමියෙක්ගෙන් ඉගෙන ගන්නවා. ඊට පස්සේ තමයි අපි විභාගයට යන්නේ. එතකොට විභාග දෙපාර්තමේන්තුව දන්නවා ඔයා පෙළ පොතේ තියෙන ඒවා විභාග ඉස්කෝලේ හදලා ප්‍රැක්ටිස් කරලා ඉන්නේ කියලා. හැබැයි ඒක නිසා පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර ඇවිල්ලා තියෙන අලුත් ප්‍රශ්න විදියට. හැබැයි නම් ගිමල්ලි මේ අවුරුද්දේ විභාග දෙපාර්තමේන්තුව මුහුණ දීලා තියෙන මේ ගැටලුව හමුවේ ගොඩක් අයට පෙළ පොතේ තියෙන ප්‍රශ්න ටිකවත් නිදසුන් ටිකවත් බලන්න වෙලාවක් නැහැ. ඒයාලට බැලුවට තේරෙන්නේ නැහැ. ඒක නිසා මම විශ්වාස කරන විදියට මේ අවුරුද්දේ ගණිතය, විද්‍යාව, ගණිතයේ විද්‍යාව විශේෂයෙන්ම ඔයාලගේ පෙළ පොතේ තියෙන නිදසුන්ම පොඩි වෙනසක් සහිතව තමයි විභාගෙදී ලැබෙන්නේ. ඒක නිසා පාස් පේපර්ස් නොකරන කෙනෙක් ඉන්නවනම් බය වෙන්න එපා. පෙළ පොත විතරක් කරන්න පුළුවන් නම් ඔයාට අනිවාර්යයෙන්ම විද්‍යාවටත් ඒ සාමාර්ථයක් ගන්න පුළුවන්. විශේෂයෙන්ම මේ රසායන විද්‍යාව කොටසින් එන පාට් එක. ඊට පස්සේ රසායන විද්‍යාවේ ඊළඟ වැදගත් දේ තමයි ප්‍රැක්ටිකල්. අපි දන්නවා ප්‍රායෝගික පරීක්ෂණ. ඒ කියන්නේ ලැබ් එකේ කරන පරීක්ෂණ තියෙනවා විද්‍යාගාරේ. මේ විද්‍යාගාරේ කරන පරීක්ෂණ වලදී ලැබෙන ප්‍රතිඵල මොනවාද? මේකට මේක දැම්මොත් මොකද්ද වෙන්නේ? මොන පාටද ලැබෙන්නේ? මෙන්න මේ කියන කාරණා වෙන අවුරුදු වල පසුගිය විභාග ප්‍රශ්න පේපර් දිහා බැලුවම පස්සේ ඒව අලුත් කරලා තමයි එන්නේ. කියන්නේ අපි ප්‍රැක්ටිකල් එක කරන්නේ මේකට මෙච්චර මිලි ලීටර් 100ක් අරගෙන මේක දැම්මට පස්සේ මෙහෙම. එහෙම නැත්තම් ශාක පත්‍රයක් අරගෙන හිරු එළියට ආවරණය කරන් පස්සේ ඒක පැහැය වෙනස් වෙනවද, හරිත අප්‍රද කොහොමද, ප්‍රභා සංශ්ලේෂණය කොහොමද වෙන්නේ කියන ඔය පරීක්ෂණ අපි කරේ නම් ගිමල්ලි දැන් මම මේ ජීව විද්‍යාව කොටසක් එක්ක සම්බන්ධ කරන්නේ, රසායන විද්‍යාවත් සම්බන්ධයි. එතකොට
ඒවා අපි පෙළ පොතේ තියෙන විදිහයි පාස් පේපර්ස් වල තියෙන විදිහයි ගත්තා පස්සේ හාත්පසින්ම වෙනස්. හැබැයි කතන්දර එකයි. හැබැයි මේ අවුරුද්දේ ලියන ඔයා හරිම වාසනාවන්තයි. පේපර් එකේ එන්නේ ඔයාලගේ පෙළ පොතේ තියෙන ප්‍රායෝගික පරීක්ෂණම තමයි. එතකොට ප්‍රායෝගික පරීක්ෂණ වෙනසකට ලක් වෙන්නේ නැහැ. අලුතින් හිතන්න දෙයක් නැහැ ලොකුවට. එතකොට එක එක නම් වලින් නිමල් කියලා පුද්ගලයෙක් මේක මෙහෙම කරා. එයා දවසක් මේක කළුවර කාමරයක තිබ්බා. ඔන්න ඔය වගේ කතන්දර ටිකක් කිය. ඒවා වෙනස් වෙන්න බෑ. ඊට අමතරව අලුතින් හිතන්න දේවල් ගොඩක් අඩුවේ සාමාන්‍ය පෙළ මේ රසායන විද්‍යාව කොටස යටතේ. එතකොට නම් ගිමල්ලේ තව විශේෂ දෙයක් තමයි රසායන විද්‍යාව කොටස යටතේ විතරක් නෙමෙයි මේ විද්‍යාව කියන හැම කොටස යටතේම බහුවර්ණ ප්‍රශ්න කරන්න. මොකද බහුවර්ණ ප්‍රශ්න කරන්න මතක තියාගන්න. මොකද අපි දන්න රචනා ප්‍රශ්නයක් ව්‍යුහගත රචනා ප්‍රශ්නයක් කරන්න ගියට පස්සේ වෙලාව ගොඩක් යනවා. වෙලාව ගොඩක් යනවනේ ඇත්තම කතාව. එතකොට මේ වෙලාව ගොඩක් යන ගිහිල්ලා අපි ඉගෙන ගන්න දෙයම බහුවර්ණ ප්‍රශ්නයකින් ඉතාමත් චූටි කාලෙකින් ඉගෙන ගන්න පුළුවන්. ඒක තමයි මේ බහුවර්ණ ප්‍රශ්න වල තියෙන පවර්ෆුල් එක. ඒ තරම් ලොකු බලයක් තියෙනවා. ඒ කියන්නේ අපි පැයක කාලයක් ඇතුළත කෙටි ප්‍රශ්න 40ක් කරා කියනකො මේ 40 කරන ඔයයි පැයක් කරගෙන ව්‍යුහගත රචනා ප්‍රශ්න දෙකක් කරන ඔයයි අතර ලොකු වෙනසක් තියෙනවා. මොකද ඔයා බහුවර්ණ 40ක් කරනවා කියලා කියන්නේ ඔයා පේපර් එකට එන්න පුළුවන් විවිධ පැතිකඩ වලින් ප්‍රශ්න ආකාර 40ක් කරලා. ඒ කියන්නේ මුළු සිලබස් එකම එකපාරක් ඔලුවට ගිහිල්ලා. හැබැයි ව්‍යුහගත රචනා ප්‍රශ්න දෙකක් කරා කියන්නේ ඔයා ඒ ඒරියා එක, ඒ කියන්නේ ඒ වපසරිය සම්බන්ධව හොඳ දැනුමක් තියෙනවා. හැබැයි සම්පූර්ණ සිලබස් එක ගත්තොත් ඔයාට එහෙම ලොකු අවබෝධයක් ගන්න බෑ කෙටි කාලයක් ඇතුළත. ඒක නිසා මම මෙතනදී දෙන වැදගත් ටූල් එකක් තමයි, වැදගත් ආයුධයක් තමයි බහුවර්ණ ප්‍රශ්න පුළුවන් තරම් හරහවසල කරන්න. පාස් පේපර්ස් වල උත්තර තියෙන ඒවා අරගෙන නංගේ මල්ලි කරන්න මේ රසායන විද්‍යාව කොටසට අදාළව ඔයාලා ළඟ තියෙනවා නම් උත්තර ඔයාලා ගන්න උත්තරයි ඒකේ දීලා තියෙන උත්තරයි චෙක් කරලා ඒ හරහා ඉගෙන ගන්න සිද්ධ වෙනවා මේ අවුරුද්දේ සාමාන්‍ය පෙළ ලියන ඔයාලා හැටියට. ඊළඟට රසායන විද්‍යාවේ තියෙන සූත්‍ර ටික මතක තියාගන්න ගිය මල්ලි මේ අවුරුද්දේ ඒවත් විශේෂයෙන්ම වෙන අවුරුදු වල අහන්නේ නැහැ ගොඩක් වෙලාවට. මේ අවුරුද්දේ අහනවා තනුක සල්ෆියුරික් අම්ලය, ඊට පස්සේ H2SO4 කියන්නේ මොකද්ද, ඊට පස්සේ HNO3 කියන්නේ මොකද්ද, ඊට පස්සේ එක එක රසායනික සූත්‍ර කොහොමද හදාගන්නේ, සංයුජතාවය, ඉලෙක්ට්‍රෝන වින්‍යාසය, ඊට පස්සේ නැගී මල්ලි තව උතුරින් හැට රසායනික ප්‍රතික්‍රියා තුලිත කිරීම. මේ අවුරුදු අනිවාර්යයෙන්ම තුලිත කිරීමේ ගාණක් එනවා. මම කිව්වා නැහැ කියලා කියන්න එපා, අනිවාර්යයෙන්ම පේපර් එක කියලා බලන්න තුලිත කරන්න එනවා. ඒකෙන් ගාණකුත් එනවා මවුල ගණන් ආශ්‍රිතව. ඉතින් ඒක නිසා මවුල ගණන් ආශ්‍රිතව මම ඉදිරියටත් වීඩියෝස් කරන පාස් මී channel එක හරහා. ඉතින් මේ විදිහට තමයි නැගී මල්ලි රසායන විද්‍යාව සඳහා මේ අවුරුද්දේ පේපර් එක සකස් වෙන්නේ. ඉතින් සාරාංශයක් විදිහට ගත්තොත් රසායන විද්‍යාව කියන කොටසේ පාඩම් කරලා යන්න තියෙන කොටස් ටික අනිවාර්යයෙන්ම පාඩම් කරන් යන්න කර්මාන්ත හරි අම්ල භෂ්ම ලවණ වලින් හරි ඒ වගේ ප්‍රායෝගික භාවිත කරන අවස්ථා, අම්ල වල භාවිත කරන අවස්ථා, භෂ්ම වල භාවිත කරන අවස්ථා, ඊට පස්සේ රබර් බහුවයවික මෙන්න මේවා සම්බන්ධව රසායන විද්‍යාවේදී පාඩම් කරන් යන්න ඕන ටික අනිවාර්යයෙන්ම පාඩම් කරන් යන්න ෂෝට් නෝට් ගහලා ඒ ටික අනිවාර්යයෙන්ම පේපර් එකේ අහනවා. මම මේ අහනවා කියලා කියන්නේ අහන නිසා. ඒක නිසා හොඳට වැඩි බරක් දෙන්න රසායන විද්‍යාවට. රයිට්. ඊළඟට මම කතා කරන භෞතික විද්‍යාව. භෞතික විද්‍යාව ගත්තොත් නංගි මල්ලි රයිට් මම ඔයාලගේ chat එක බලනවා. ගොඩක් ping thanks ඉංග්‍රීසි බෑ අයියා. රයිට් ඔහම කියලා තියෙනවා. රයිට් රයිට් විද්‍යාව තමයි අමාරු. රයිට් විද්‍යාව අමාරු කියලා කියනවා. live chat එක off කරන්න හරි live chat එක තමන්ට off කරගන්න පුළුවන්. මම off කරන්නේ මම live chat එක බලන නිසා තමන්ට off කරගන්න option එකක් තියෙනවා. එතනින් live chat එක off කරගන්න පුළුවන්. ඒකට මම කියන දෙයට focus කරන්න පුළුවන්. ඉතින් අද චුටි වෙලාවක් වැඩිපුර ගන්න. මොකද තව දෙයක් මට කියන්න ඕන. ඔයාලා කැමතිද මේ වගේ live session දිගටම මම කරනවට කියලා comment section එක දාන්න. මොකද හැමදාම නෙවෙයි කොච්චර කාලයකට සැරයක්ද මම මේ විදිහට live වෙන්න ඕන. ඔයාලගේ ප්‍රශ්න අද ඇත්තටම ඔයාලගේ ප්‍රශ්න වලට වඩා මම ඔයාලට ඒ නමයක් ගන්න හැටි තමයි පළවෙනි live session එක කියන්නේ. ඊට පස්සේ මේ විදිහට මම කැමති දිගටම ඔයාලත් එක්ක ලයිව් නොමිලේම මගේ ළඟ තියෙන මේ දැනුම ඔයාලට ලබා දෙන්න සාමාන්‍ය පෙළ විභාගයේ ඒ නමයකට යන්න. මොකද මම දන්න ගොඩක් වෙලදී මේ වෙද්දි තියෙන ප්‍රශ්නේ තියෙන්නේ දැනුම ගන්න එක නෙවෙයි, මානසික ප්‍රශ්නයක් තියෙනවා. මම මේක පාඩම් කරන්න මට නිදි මතයි, මට කම්මැලි, ඊට පස්සේ මට එක දිගටම පාඩම් කරන්න බෑ, ස්ටික් කර දෙනවා, ඔළුවර දෙනවා, ඊට පස්සේ එක එක නානක් ප්‍රකාරයේ ප්‍රශ්න තියෙනවා. නංගිලා මල්ල හැමෝටම මම දන්නවා ලංකාවේ එක එක පැතිවල ඉන්න හැමෝටම ප්‍රශ්න තියෙන මම දන්නවා. ඒවට උත්තර දෙන්න මම වෙනම session එකක් කරනවා. ඔයාලා එකට කැමති නම් ඒකත් chat එකේ දාන්න. මම දැන් බලනවා කොච්චර සැරයකට සැරයක්, ඒ කියන්නේ දවස් කීයකට සැරයක් එන්නවද. හැමදාම නම් බෑ, මේ මට බද දෙන්නත් එපා. එතකොට මගෙත් වැඩ තියෙන, මමත් තාම යුනිවර්සිටි ස්ටුඩන්ට් කෙනෙක්, ෆයිනල් ඉයර් ඉන්නේ. එතකොට මගෙත් වැඩ යන නිසා මට හැමදාම ඉන්න බෑ. ඒක දවස් කීයකට සැරයක් දෙන්න ඕන, මාසෙකට සැරයක්ද, සති දෙකකට සැරයක්ද කියන එකත් chat එකේ දැන් දාන්න මම බලාගෙන ඉන්නවා. රයිට්. ඊට පස්සේ මම දැන් එන්න භෞතික විද්‍යාව කතා කරා. ෆිසික්ස් කියලා කියන්නේ භෞතික විද්‍යාවට. රයිට්. මේ භෞතික විද්‍යාව ගත්තට පස්සේ නංගී මල්ලි මතක තියාගන්න, මේ භෞතික විද්‍යාව ගණන් ගොඩකට මේ අවුරුද්දේ පාදක වෙන්නේ
මූලික සිද්ධාන්ත උදාහරණයක් විදිහට නිව්ටන්ගේ දෙවන නියමයේ F සමාන ma කියලා ඔයා මතක තියාගෙන ගියොත් ඔයාට ලකුණු බිංදුවයි ලකුණු බිංදුවයි මොකද ඔයාගෙන් අහන්නේ මේ අවුරුදු විභාගෙදී F සමානයි ma නෙවෙයි F සමානයි ma වල භාවිත අවස්ථාවක්. ඒ කියන්නේ ඒකේ ගණන් තියෙනවා ළඟ පෙර පොතේ බලමු තේරෙයි. F කියන්නේ මොකද්ද? M කියන්නේ මොකද්ද? A කියන්නේ මොකද්ද කියලා හරියට ඔළුවට දාගෙන යන්න. ඒකට අපි කියනවා මේ භෞතික විද්‍යාවේ තියෙන මූලික සංකල්ප. මොකද අපි දන්න භෞතික විද්‍යාව ඔයාලා ඔතෙන් ඉගෙන ගත්තා වුණාට භෞතික විද්‍යාව කියන්නේ මහා වපසිරිය. මේ මගේ අත මෙහෙම මෙහෙම මේ යනවා නේද? මේ මෙතනදිත් වෙන භෞතික විද්‍යාව මේක විස්තර කරන්න පුළුවන්. ඒ තරම් මේ භෞතික විද්‍යාව කියන එක අපේ ඇඟටම බද්ධ වෙලා තියෙන්නේ. එතකොට මේ භෞතික විද්‍යාවේ හැමදේම විස්තර කරන්න පුළුවන් කියලා මම කියනකොට මේ භෞතික විද්‍යාව ඔයාලා ඉගෙන ගන්නකොට 10 වසර සහ 11 වසරදී 10 වසරදී ලොකු මූලික සංකල්ප ටිකක් අපි ඉගෙන ගන්නවා භෞතික විද්‍යාවේ. එතකොට 11 වසරදී ඉගෙන ගන්නවා ඒ වගේම. එතකොට මේ අවුරුද්දේ පේපර් එකේදී භෞතික විද්‍යාව විශ්ය ගැන කතා කරමු භෞතික විද්‍යාව කොටස ගැන කතා කරනකොට නංගි මල්ලි මතක තියාගන්න භෞතික විද්‍යාවේ මූලික සංකල්ප මාර විදිහට ටෙස්ට් කරන මම ඊළඟ අවුරුද්දේ නංගිලා මල්ලියට පස්සේ කියන්න මම මෙහෙම ඔයාලත් එක්ක සාකච්ඡා කරා කියලා. බොරුනම් කියන්නේ මේ අපිට ඊළඟ ලයිව් සෙෂන් එකේදී, ඒ කියන්නේ ඔයාලා එක්සෑම් එක ලිවර් ලියලා ඉවරලා ඊළඟ අවුරුද්දේ සාමාන්‍ය පෙළ ලියන අයට මම මේ වගේ සෙෂන් එකක් ගන්නකොට ඒ අවුරුද්දේ මම කියන්න මම ගිය අවුරුද්දේ ඔයාලා ගිය ලක්කලාට කිව්වා මෙහෙම මේවා අහන විභාගෙදී කියලා කිව්වා. ඒ අහපු අය විභාගෙ ගොඩ දාගන්න නැති නැති අයට කෙලවෙන්නේ නැති කියලා මම කියනවා අනිවාර්යයෙන්ම ලබන අවුරුද්දේ. මොකද ඒ තරම් විශ්වාසයි භෞතික විද්‍යාවේදී ඔයාලගේ මූලික සංකල්ප මාර විදියට මේ අවුරුද්දේ ටෙස්ට් කරනවාමයි. F සමාන m කියන්නේ F කියන්නේ බලයද? F සමානයි බලය කියලා මතක තියාගෙන යන කෙනෙක් ඉන්නවා නම් ලකුණු නැහැ. M කියන්නේ ස්කන්ධය කියලා මතක තියාගෙන යනවා නම් ලකුණු නැහැ. A කියන්නේ ත්වරණය කියලා මතක තියාගෙන යනවා නම් එයාට ලකුණු හම්බ වෙන්නේ නැහැ. මොකද F සමාන ma කියනකොටම ඒ කරුණු තුන ඔළුවට එනවා සාමාන්‍ය ඕන කෙනෙක්ට. හැබැයි F කියන්නේ බලය නෙමෙයි. F කියන්නේ සම්ප්‍රයුක්ත බලය. M කියන්නේ ස්කන්ධය. මොන වස්තුවේ ස්කන්ධයද? චලිත වන මොන වස්තුවේ ස්කන්ධයද කියන එක හරියටම තියෙන්න ඕන. හරියට ඊට පස්සේ A කියන්නේ ත්වරණයද? A කියන්නේ මොන ත්වරණයද? ගුරුත්වජ ත්වරණයද? නිකන් ත්වරණයද? ධන ත්වරණයද? ඍණ ත්වරණය කියන්නේ මන්දනේද? ඒකාකාර ත්වරණයද? ඔන්න ඔය කියන කාරණා ටික ඔයාගේ ඔළුවේ තියෙන්න ඕන නංගි මල්ලී. භෞතික විද්‍යාව ගැන කියනකොට මූලික සංකල්ප මේ අවුරුද්දේ තරක් ටෙස්ට් කරන එක්සෑම් එකක් ආයේ එන්නේ නැති තරම්. ඒ තරම් භෞතික විද්‍යාව මූලික කොටස් තමයි මේ අවුරුද්ද අහන්නේ. ඒක හරිම ලේසි. ඒ කියන්නේ ඒක ලොකු වාසියක්. මොකද ඒක පෙර පොතේ තියෙනවා නම් ගිමලි පෙර පොතේ කියවුවම ඒ මූලික කාරණා ටික තියෙනවා. එතකොට වෙන අවුරුදු වලින් මොකක්ද දන්නවද? ඔය ටික ඔළුවේ තියෙන්න ඕන කොහොමද? ඊට අමතරව ප්‍රොෆෙසර්ස්ලා පේපර් හදන ගුරුතුමාලා ගුරුතුමියන්ලා මේක ඔයාලට හිතන්න බැරි විදිහට වෙනස් කරනවා. ඒ කියන්නේ අලුත් ප්‍රශ්නයක්. එතකොට සමහරලාට වීදුරු බෝලයක් සුමට පෘෂ්ඨයක් දිගේ යනකොට චලිතය ඔන්න වගේ දේවල් දෙන්න පුළුවන්. එතකොට ඒ වගේ දේවල් මෙතනදී ලොකුවට බලාපොරොත්තු වෙන්න බෑ මේ අවුරුද්දේ. මේ අවුරුද්දේ දෙන්න පුළුවන් හැකියාව තියෙන මූලික සංකල්ප ඔයා දන්නවද? F කියන්නේ මොන බලයද කියලා දන්නවනම් මේක හරියට මොන දිශාවට දාන්නේ? ඔන්න ඔය කියන කාරණා ටික පුළුවන් නම් බය නැතු විභාගයට යන භෞතික විද්‍යාව ලකුණු ඔක්කොම ගන්න පුළුවන්. මූලික සංකල්ප ටික හරියට තේරුම් ගන්න. ඒ කියන්නේ ගණන් ගොඩක් හදනවා කියන එක නෙමෙයි. ගණන් හදන්න එකක් වෙන්න පුළුවන්. ගණන් එකක්වත් හදන්න නැති වෙන්න පුළුවන්. හැබැයි ඔයා පෙළ පොත කියවලා රයිට් මේ කියන්නේ මේක තමයි කියලා හරියට ඔළුවට දාගත්තොත් ඒකම ඇති නංගි මල්ලී භෞතික විද්‍යාවට මේ අවුරුද්දේ එන ලකුණු ඔක්කොටම ලකුණු ගන්න. රයිට්. එතකොට භෞතික විද්‍යාව ගැන කතා කරනකොට නංගි මල්ලී විශේෂම කියන්න ඕන බහුවර්ණ ප්‍රශ්න කරන්න මෙතනදිත් ඒක මම මතක් කරනවා. උත්තර තියෙන පේපර් විතරක් ගන්න භෞතික විද්‍යාව. හොඳද? මතක තියාගන්න එක. ඒක අනිත් ඒවාට වඩා මම මෙතනදී හයිලයිට් කරන වැඩි. උත්තර තියෙන මොඩල් පේපර්ස් වේවා, පාස් පේපර්ස් වේවා, වෙන ස්කූල් ටර්ම් ටෙස්ට් වේවා, උත්තර තියෙනවා නම් විතරක් ගන්න. එහෙම නැත්නම් එක එක ප්‍රශ්නයකට අත තියන්න එපා, මතක තියාගන්න. මොකද මාස දෙකයි තියෙන්නේ. ඔයාලා වටන්න ඕන පිරිසකට පුළුවන්. අහවල් ඉස්කෝලේ කොළඹ, මම ඉස්කෝල නම් කියන්නේ කොහොම කොළඹ අර ඉස්කෝලේ, කොළඹ මේ ඉස්කෝලේ, නුවර මාතර යාපනේ මේ ඉස්කෝලේ, නැගෙනහිර මේ පේපර් එක ආව, මධ්‍යම පළාත් පේපර් එක මේක, බස්නාහිර පළාත් මේක, වයඹ කුරුණෑගල, කෑගල, රත්නපුර මොනරාගල, බදුල්ල වගේ දිස්ත්‍රික්ක වල පේපර් එයි. මේක සුපිරි, මේක තමයි පේපර් එක කියලා. හැබැයි එකකටවත් අත තියන්න අයිතියක් නැහැ. උත්තර නැත්තම්. මොකද උත්තර නැති පේපර් එකක් කරලා කාට පෙන්නන්නේද? ඒක විභාග පේපර් එකද? නැහැ. ඒක නිසා උත්තර නැති පේපර් වලට අත තියන්න එපා. මාස දෙකයි තියෙන්නේ. ඔයාලා කාලේ නාස්ති කරන්න එපා. සරලකොත් පිස්සු කෙරෙන්න නම් ලෑස්ති වෙන්න එපා. රයිට්. එතකොට මේ උත්තර නැති පේපර් කරන්න එපා. උත්තර තියෙන පේපර් විතරක් කරන්න මම මෙතනදී මතක් කරනවා. ඊට පස්සේ භෞතික විද්‍යාව ගත්තොත් විශේෂයෙන්ම පෙළ පොතේ තියෙන ගණන් වලට රසායන විද්‍යාව වගේම වැඩි දුර ફોකස් වීමක් සිද්ධ වෙනවා මේ අවුරුද්දේ පේපර් එකේදී. මොකද ඔන්ලයින් ඉගෙන ගත්තා කියලා කිව්වට හැමෝම ඔන්ලයින් ඉගෙනගෙන නැහැ. සමහර අයට සිග්නල් නැති ප්‍රශ්න තියෙනවා. ඒක නිසා ෆෝන් නැති ප්‍රශ්න තියෙනවා. එතකොට ඔන්ලයින් ඉගෙන ගත්තේ නැති අය ඉන්න නිසා පොත යාළගේ ළඟ තියෙනවනේ.
ඒකට විභාග දෙපාර්තමේන්තුවට හොඳ සාක්ෂියක්. එතකොට පොතේ එයාලා ළඟ තියෙන නිසා පොතේ තියෙන ගණන් වලට වැඩි අවධානයක් යොමු කරන්න වෙනවා. රයිට්. ඊළඟට මම යනවා ජීව විද්‍යාවට. ජීව විද්‍යාව කියන කොටස ගත්තට පස්සේ නංගී මල්ලි ජීව විද්‍යාවේදී ඔයාලා මතක තියාගන්න ඕන කාරණා ටික අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. මොකද ජීව විද්‍යාව කියලා කියන්නේ පෙළ පොතේ තියෙන ටික පාඩම් කරගැනීමක් තියෙන. එතෙන්දී විශේෂයෙන්ම ඇඩ් කරන්න ඕන දෙයක් බෞද්ධ ජීව විද්‍යාව, ඒ කියන්නේ බයොලොජි පාර්ට් එක ගත්තට පස්සේ හැමදාම එන කන, නහය, දිව සම වගේ කොටස් තියෙනවනේ. එතකොට ඔයාලා පාස් පේපර්ස් පොඩ්ඩක් බලලා මේ අවුරුද්ද එන්න පුළුවන් මොන වගේ දේවල්ද කියලා හිතලා බලන්න. එතකොට පාස් පේපර්ස් වලින් තියෙන ඒවා මේ අවුරුද්ද ලැබෙන ඒවා අතර ජීව විද්‍යාව පැත්තෙන් ගත්තට පස්සේ ලොකු වෙනසක් නැහැ. එතකොට ජීව විද්‍යාවට මම දෙන වැදගත්ම එක තමයි පාස් පේපර්ස්. ජීව විද්‍යාව නම් පාස් පේපර්ස් කොටසක් පාඩම් කරන්න, ඒ කියන්නේ අපි තුන් පැය දෙකක කාලයක් අරගෙන ඔයා පිටු පහක් පාඩම් කරා. මොකක් හරි පාඩමක පිටු පහක් පාඩම් කරා. ඒ පාඩමට අදාළ ජීව විද්‍යාව පාස් පේපර්ස් කරන්න. වෙන මොකුත් කරන්න එපා. මොඩල් පේපර්ස් වලටත් වඩා හොඳයි පාස් පේපර්ස්. මොකද පාස් පේපර් ජීව විද්‍යාව වෙනස් වෙන්නේ නැහැ නේ. මොකද අපි හුස්ම ගන්නකොට මොන වායුවද ගන්නෙ? ඒක දන්නවනේ. පිට කරන්න මොන වායුවද? ඒක වෙනස් වෙන්න බෑ නේ. 2018 අපි හුස්ම ගත්තකොට ගියේ ඔක්සිජන් නම් දැන් කාබන් ඩයොක්සයිඩ් වෙන්න බෑනේ. එතකොට ශාක මේ ආශ්වාස කරන මොකද පාස්වාස කරන්නේ? ඒව වෙනස් වෙන්න බෑනේ. එතකොට අපේ කනේ ව්‍යුහය වෙනස් වෙන්න බෑනේ. නහය ව්‍යුහය වෙනස් වෙන්න බෑනේ. දිවේ ව්‍යුහය වෙනස් වෙන්න බෑනේ. ඕවා ජීව විද්‍යාව එකේ තියෙන වැදගත් වෙන්නේ ඒකයි. එතකොට පාස් පේපර්ස් අවුරුදු ගානකට බර ගාණක් කරන්න පුළුවන් නම් ජීව විද්‍යාව කිසිම ප්‍රශ්නයක් නැතුව බය නැතුව යන විභාගයට එක අනුමාන ප්‍රශ්නයක්වත් ඕනේ නැහැ ජීව විද්‍යාවේ. ඒක මම මෙතනදී විශේෂයෙන් මතක් කරන්න ඕන. රයිට්. ඊට පස්සේ නම් ගිහින් මල්ලි ඉතිහාසය කියන කාරණයට එනවා. ඉතිහාසය සම්බන්ධව ගත්තට පස්සේ ගොඩක් නම් ගේ මල්ලිලා අකමැති විෂයක්. හැබැයි මම නම් මාර මාසයි මම ජීවිතේ මුලේ ඉඳලා අග දක්වා 10 පාරකට වැඩියෙන් කියපු පොතක් කිව්වොත් ඉතිහාසයේ 10 ශ්‍රේණි 11 අවසර ශ්‍රේණි පොත් ටික කියන්න පුළුවන්. මොකද මම හරි මාස ඉතිහාසයට ලංකාවේ ඉතිහාසය ගැන ඉගෙන ගන්නකොට මොකද ඒවා ඔක්කොම මම කතන්දරයක් විදිහට තමයි මතක තියාගත්තේ. රයිට්. මේක 18 කරල්ල මෙහෙම වුණා. ඊට පස්සේ කැප්පටිපොළ මෙහෙම කරා. යා රේට ගියා. මට සිතියම් මතකයි නම් ගිය මල්ලි. ඒ කියන්නේ මේ දෙන සිතියම. මේ ලංකා සිතියම ගත්තට පස්සේ මේ ලංකා සිතියමේ මම දන්නවා මේ ඌව තියෙන්නේ කොහෙද? මම දන්නවා යාපනයේ කොහෙද තියෙන්නේ? කොළඹ කොහෙද? නුවර කොහෙද කියලා මම දන්නවා. එතකොට 18 කරල්ල ඌව වෙල්ලස්සෙන් බිහි වුණා ඇති වුණා කියනකොට මගේ ඔළුවේ තියෙන රයිට් සිතියම මතකයි. ඌවේ මෙහෙම කැරල්ලක් වුණා. ඒ කට්ටේ මහනුවරට ඇවිල්ලා මහනුවර රාජධානි මෙහෙම කරා. දඹදෙනි රාජධානි. මෙන්න මේ කියනකොට මම ඒක කතන්දරයක් විදිහට මතක තියාගත්තා. එතකොට කවුද ආණ්ඩුකාරවරු? හිටියේ මොකද ආණ්ඩුකම ව්‍යවස්ථාව? ඩොනමෝර්ද, සෝල්බෙරිද, මොනාද? ඒව ඔක්කොම මම මතක තියාගත්තා කතන්දරයක් වගේ. ඒක හරිම මේ ජොඩි ඉගෙන ගන්න ලැබුණොත් ඒ විදිහට. ඒක නිසා හරිම කැමැත්තෙන් ඉගෙන ගන්න පුළුවන්. ඒ කියන්නේ කුතුහලයක්. මේ කවුද දිනුවේ මේ සටන? ඒ කියන්නේ ලංකාව පෙරදුනද සුද්දොද දිනුවේ? 48 මොකද වුනේ? මෙන්න මේ කියන කාරණේ හරිම කැමැත්තෙන් ඉගෙන ගන්න. එතකොට 아무ත් වෙනා විභාගය කියලා පාඩම් කරන්න දෙයක් නැහැ. රයිට්. එතකොට මෙතෙන්දී ඉතිහාසය කියන දේ සම්බන්ධව මම විශේෂ කාරණා කිහිපයක් කියන එකේ පළවෙනි එක තමයි පාස් පේපර්ස් දෙකක් ගන්න. ගොඩක් ගන්න එපා. 2018 2019 වගේ මම උදාහරණයක් කිව්වේ. ඒ කියන්නේ ළඟම තියෙන අවුරුදු පහක ඔයා කැමැතිම පේපර් දෙකක් ගන්න. පාස් පේපර්ස්. මේ පාස් පේපර්ස් දෙක කරන්නේ නැතුව කියවන්න. මුල්ලේ ඉඳලා අග දක්වා පේපර් දෙක කියවන් යන්න. මොනවාද මේක තියෙන්නේ කියලා. ඔයාට හම්බ වෙන වචන කීපයක් තියෙනවා. ඒ වචන ටික මම මේ විදිහට සාරාංශයක් විදිහට ගත්තා. රචනා ප්‍රශ්නවලදී හොඳද? බී කොටසේ තියෙනවා කුෂිකාර්මික බලපෑම්. මොකක් හරි සීන් එකක් කියලා හොඳද? මොකක් හරි දෙයක් කියලා කුෂිකාර්මික බලපෑම්, ආර්ථික බලපෑම්, දේශපාලන බලපෑම්, සමාජීය බලපෑම් කරුණු දෙකක් සහිතව පැහැදිලි කරන්න. මේක සෑහෙන තැන් එක පේපර් එකක් ගත්තත් එක එක තැන්වල ඕක තියෙනවා. ආර්ථික බලපෑම්, සමාජීය බලපෑම්, දේශපාලන කෘෂිකාර්මික බලපෑම් කියලා. එතකොට මම ඉගෙන ගන්න කාලේ මම කරේ මම ඔය වගේ පාස් පේපර්ස් දෙකක් බලලා මම අල්ලගත්තා මේ මොකද්ද මේ ආර්ථික බලපෑම්, මොනවද මේ සමාජීය බලපෑම්. ඕක පෙළ පොතේ ওই විදිහටම තියෙනවා. ඔතන විශේෂත්වය තියෙන මොකක්ද නේද? ඔය මොන රාජධානි දඹදෙනිද මහනුවරද මේ ඊට පස්සේ ගම්පොළද මොන එක එක රාජධානි වුණා. ඊට පස්සේ මොන මාගම්පත්තුව ඊට පස්සේ අපි කියනවා එක එක ඒ පැති අනු ගත්තත් ඊට පස්සේ කාල අනු ගත්තත් මොකක් අනු ගත්තත් නංගි මල්ලි ඔය සමාජීය බලපෑම් තියෙනව නේද? දේශපාලන බලපෑම් තියෙනව නේද? ආර්ථික බලපෑම් ඕවා එක වගේ තමයි යන්නේ. එතකොට මොකක් හරි කතාවකට අදාළව අපිට මතක තියාගන්න පුළුවන් නම් මෙන්න මේ කෘෂිකාර්මික බලපෑම් මෙහෙම. මේ රජතුමා යටතේ මේ මේ ප්‍රදේශවල අපි හිතමු පොළොන්නරු යුගයේ හිටපු රජවරු ඉදදී පොළොන්නරු ශාස්ත්‍රීයයි. එතකොට පොළොන්නරුවේ කෘෂිකාර්මන්තේ සෑහෙන දිනුණා. කර්මාන්ත නැති වුණා. කෘෂිකාර්මන්තේ තමයි ප්‍රධාන වශයෙන් තිබුණේ. එතකොට ඒ හා සම්බන්ධව සමාජීය පසුබිම හොඳට තිබුණා. වැව් බැදි රාජ්‍ය ඔය වගේ පොඩි 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 කතන්දර කියලා සෑහෙන ලොකු රචනාවක් ලියන්න පුළුවන් මේ ඔය කියන කාරණා ටික දන්නවනම්. එතකොට මම මෙතනදී ඔයාලට හයිලයිට් කරන්නේ සමාජීය, ආර්ථික, කෘෂිකාර්මික ඔය වගේ අහන පැහැදිලි කරනවා නේද? ඔය ගොඩක් ප්‍රශ්න වලට අපි ළඟ කරුණු තියෙන්න ඕන. කරුණු ටික මේ මේ පෙළපතෙන් ගන්න පුළුවන්. ඕකේ විශේෂත්වය තියෙන්නේ ඔය කරුණු ටික තියෙනවා නම් ඕනම ප්‍රශ්නයකට කරකවලා මැච් එකක් ගන්න පුළුවන්. ඒක නිසා සාමාන්‍ය පෙළදී ඔය ඉතිහාසයට එනවා නේද ඔය පැහැදිලි කරන්නේ.
ඕවා මම නම් කරේ මට ඉතිහාසයේ ඒ සාමර්ථ්‍යයක් තියෙනවා ඒ කියන්නේ බොරු නෙවෙයි කපටිකමක් නෙවෙයි මම කියන්නේ කියන්නේ ගොඩක් වෙලාවට වෙනස් වෙන්න බෑනේ ඒ කියන්නේ පොළොන්නරු යුගය ගත්තාට පස්සේ කෘෂිකාර්මයේ දියුණුවයි කියන එක අනුරාධපුරයේ ඊට පස්සේ දඹදෙණි යුගයෙන් කොට එහෙම ලොකුවට වෙනස් වෙන්න බෑනේ එතකොට ඒක පොඩ්ඩක් අපේ මොලේ පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරන්න ඕනේ එතකොට ලොකු විශේෂ මේ 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 වෙනසක් තියෙනවා නේද ඒක මතක තියාගන්න ඒ කියන්නේ අපි හිතමු උදාහරණයක් විදිහට මට මතක නැහැ අපි හිතමු එක්තරා යුගයක ඉඳලා තවත් යුගයකට එනකොට ලොකු පසුබෑමක් වුණා. අපි හිතමු ආර්ථිකයේ ලොකු පසුබෑමක් වුණා කියලා. ඒක පොතේ highlight කරනවා. අපි සාමාන්‍ය ඉතිහාස පොතේ ගොඩක් ඒවා highlight කරලා තියෙනවා. එතකොට ඒක highlight කරා නම් ඔයා ඒක අනිවාර්යෙන් විභාගෙ ලියන්න ඕනේ. මොකද ඒකට ලොකු ලකුණක් වෙන් වෙනවා. හැබැයි ඊට අමතරව ඔයාට මේ ගැට ගහ ගන්න නම් ඕනේ ලකුණු ලොකු පැහැදිලි කිරීමක් ඕන නම් පිටුවක් විතර වචන 300ක් විතර අර විදිහට පාවිච්චි කරන්න ඕනේ. කියන්නේ එක තැනකදී අපි ඉගෙන ගත්ත සමාජීය ආර්ථික බලපෑම තව ප්‍රශ්නකට ඒක අදාළ වෙන්නේ නැති වෙනකොට ලංකාවේ නෙවෙයි පිටරට වෙන්න පුළුවන්. සමහරට අපි හිතමු බ්‍රසීලයේ මොකක් හරි ඒ වගේ කියලා. ඒ වගේ රටකට වුණත් ඒක පාවිච්චි කරලා ඒ රටේ ආර්ථිකය මෙහෙමයි සමහරට දන්නේ නැහැ. ඒ කියන්නේ කපටිකමක් නෙවෙයි. ගොඩක් කාලවලට ඒ කියන්නේ ඉතිහාසය අර හැමදේම ඉගෙන ගත්තම තමයි ඒක මට දැනුනේ. ඒ කියන්නේ ලොකු වෙනසක් නැහැ. ඒ කියන්නේ ඒ ප්‍රශ්නට අදාළ මැච් එකක් ගන්න පුළුවන්. රයිට්. ඊට පස්සේ වැදගත්ම දේ තමයි සිතියම්. සිතියම් කියලා කියන්නේ නංගි මල්ලියේ කවදාවත් ලකුණු 10 නම් ගන්න නැතුව එන්න එපා ගෙදර පේපර් එක ලියලා. මොකද සිතියම් කියලා කියන්නේ විභාගයට කලින් දවසේ කලින් ඔයා ප්‍රැක්ටිස් කලින් දවසේ නේ කලින් ප්‍රැක්ටිස් කරලා යන්න ඕන කොටසක්. ගංගා, නිම්න, ඊට පස්සේ එක එක රාජධානි, එක එක දිස්ත්‍රික්ක, එක එක පළාත්. ඔය ඒවා විශේෂම වෙනස් වෙන්නේ විශේෂම නෑ වෙනස් වෙන්න බෑනේ. උදාහරණයක් විදිහට මේ යන්නේ මහවැලි ගඟ. මේ මහවැලි ගඟ අද දවසේ මහවැලි ගඟ මෙතනින් ගලනකොට ඔයා සිතීමේ මෙතන මාක් කරලා ලකුණු කරලා විභාගෙට ගියාට පස්සේ මහවැලි ගඟ ඔතන නෙවෙයි කියන්න පුළුවන්ද කාටවත්? ඔය අද මේ ගංගා තියෙන තැම්මනේ දෙයියනේ නංගි මල්ලි විභාගෙට ගියාම තියෙන්නේ. ඉතින් ඒව විභාගෙදිත් අහනවා නම් ඒ විදිහට ඇයි අපට බැරි සිතීම print කරලා එහෙම නැත්නම් සිතීම කඩේ මිලදී අරගෙන අන්තර්ජාලය වල පොන්නේ තියෙන මේකත් නම් අන්තර්ජාලයෙන් ගත්තා. එතකොට මේ වගේ ඔක්කොම ගංගා ටික ලකුණු කරලා තියෙනවා ලස්සනට. zoom කරලා බලන්න පුළුවන් කොහෙද ගංගා යන්නේ කියලා. එතකොට ගංගා mark කරලා ඒ ටික practice කරලා practice කරලා practice කරලා සිතියම් 50ක් විතර ගේන්නේ ගෙදර. දවසකට එක ගාන එක සිතියම් mark කරන්න. දවස් 50ක් තියෙනවනේ කරන්න පුළුවන්. එතකොට ඒ guarantee එක කිලිම විභාගෙදි දෙනවනම් ලකුණු ඒ ටික ගන්න පුළුවන්. භූගෝල කරන අයටත් එහෙමයි. ඉතිහාස කරන අයටත් එහෙමයි. ඒ අයට ලොකු බෝනස් chance එකක්. ඉතිහාසය හැමෝම කරන එකක්නේ. පොදු ෂට් විෂයක්නේ. එතකොට ඔයාලට හම්බුච්ච ලොකු දායාදයක් විභාග දෙපාර්තමේන්තුවේ මේ සිතියම මාක් කරන එක. ලෝක සිතියමක් වෙන්න පුළුවන්, ලංකා සිතියමක් වෙන්න පුළුවන්. මධ්‍යදරණි මොහොත අද තියෙන තැනයි හෙට තියෙන තැනයි විභාගෙ ගිහිල්ලා ලියන දවස වෙනස් වෙන්න බෑනේ. මරියානා ගද්දි කොහෙද තියෙන්නේ? ඊට පස්සේ බ්‍රොමියුඩා ත්‍රිකෝණේ කොහෙද තියෙන්නේ? බ්‍රසීලයේ කොහෙද තියෙන්නේ? ඉන්දියාව කොහෙද තියෙන්නේ? චීනේ කොහෙද තියෙන්නේ? මෙතන චීනේ විශේෂයි. චීනේ කොහෙද තියෙන්නේ? එංගලන්ත කොහෙද තියෙන්නේ? ඊට පස්සේ ඉතාලිය කොහෙද තියෙන්නේ? මේවරු දැනිවරෙන් අහයි. මේ චීනේ කොහෙද ඉතාලිය කොහෙද කියලා. එතකොට ඒව පොඩ්ඩක් highlight කරලා බලගන්න. එතකොට ඒ දිස්ත්‍රික්ක රටවල් ඒ හැම දෙයක්ම ඔයාලට කලින් ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. මම ඉගෙන ගන්න කාලේ අපි සිතියම් පොත් දිගහැරලා බැලුවේ. දැන් අන්තර්ජාලය ගහපු ගමන් Google Map එකෙන් එනවනේ ඔක්කොම location එක. එතකොට හරියටම මේ ටික ප්‍රැක්ටිස් කරලා යන්න ගිය මල්ලේ ඊළඟට වැදගත් දේ තමයි ඉතිහාසයේදී අපි දන්නවා view මේ රයිට් ඊළඟ ඔයාලගේ chat එක මම බලනවා. රයිට් ඊළඟට වැදගත් දේ තමයි මතක තියාගන්න ඉතිහාසයේදී මම follow කරපු tool එකක් ඒ තමයි මොකක් හරි අපි දන්නවා paper වල paper කියවගෙන ගියාට පස්සේ view විවරණය කරන්න එහෙම නැත්නම් පැහැදිලි කරන්න කියලා ලොකු ඡේදයක් ඉල්ලනවා. ඒ වගේ වෙලාවට අපි ළඟ සම්පූර්ණ දැනුමක් අවශ්‍ය නැහැ නංගි මල්ලි. මම කරන්නේ මොකක්ද දන්නවද? කරුණු විතරක් මතක තියාගන්න යනවා. ඒ කියන්නේ පොයින්ට්ස් විතර තරු ලකුණු දාලා ඔයා මතක තියාගන්න දැම්ම අද ඉඳලම කරන්න පුරුදු වෙන්න. ඉතිහාස පාඩමක් කියවනකොට ඒ පාඩමේ තියෙන කරුණු ටික එක කොලයකට ගන්න. මේ පාඩමෙන් නම් ලියන්න ඒකේ තියෙන වැදගත් කරුණු කොලයකට ගන්න. අපි highlight කරන පොත ඒක ඇත්ත. ඒට අමතරව ඔයා ටක් ගාලා කියවනකොටම highlight කරපු ඒ වගේ ඔයා ටක් ගාලා කොලයකට ගන්න. එතකොට විභාගයට කලින් දවසේ ඔයාට බලන්න තියෙන පොත නෙවෙයි අර කොල ටික. රයිට්. මේ පාඩමේ මෙන්න මේ කරුණු ටික ටක්ටගල් විනාඩි කිහිපයක්කට බල ඉවර කරන්න පුළුවන් විභාගයට කලින් දවසේ ගැන. එතකොට විභාගයට කලින් දවසේ ඔයාලට මේ විදිහට කරන්න පුළුවන් නම් ඔයාලට විලා විතර කර ගන්න පුළුවන් විභාගයට කලින් දවසේ. එතකොට අඩු බයකින් වැඩි විශ්වාසයකින් විභාගයට යන්න ඔයාලට හැකියාවක් තියෙනවා. තව මාස දෙකක් තියෙනවා නංගි මල්ලි. මම ඔයාලත් එක්ක ඉන්නවා. ඔයාලගේ අම්මා තාත්තා වගේ මම ඔයාලත් එක්ක ළඟින්ම ඉන්නවා මේ මාස දෙක. වෙන අවුරුදු වල එච්චර ඉන්නේ නැහැ. මේ අවුරුද්දේ මේ විදිහට ළඟින් ඉන්න හැකියාව ලැබුණා. ඉතින් ඔයාලට තියෙන ඕනම ප්‍රශ්නයක් chat එකේ දාන්න ඔයාලට උදව් කරන්න මම බලාපොරොත්තු වෙන කැමැත්තෙන් ඉන්නවා ලංකාවේ නංගි ළමයි හැමෝටම නොමිලේ. ඉතින් ඒක නිසා මම මේ අවස්ථාවේදී කියන්නේ පුළුවන් තරම් පොයින්ට්ස් ටික mark කරගන්න A4 කොලයකට ගන්න මොකක් හරි පොතක කොලයකට ගන්න. එතකොට ඒ කරුණු ටික කරකවලා match එකක් ගන්න පුළුවන්. එතකොට කරුණු තුනක් හතරක් තිබ්බත් නංගි මල්ලි විවරණය කරන්න පැහැදිලි කරන්න විස්තරයක් ලියන්න කියලා දෙන හැම අවස්ථාවකදීම ඔයාට ඒක හරියටම කරගන්න පුළුවන්. ඒක නිසා ඔය කරුණු ටික ලියන එක කවදාවත් අමතක කරන්න එපා. ඒක අනිවාර්යයෙන්ම අද session එක ඉවරලාම ඉතිහාස පාඩම් කරන්න පටන් ගන්නකොට මේක කරන්න. රයිට්. ඊට පස්සේ
ඉතිහාසය ගැන කිව්වොත් මේ අවුරුද්දේ එන්න හැකියාවක් තියෙනවා මේව සම්බන්ධ වැවාශිතව තියෙනවා නේද අංගි මලිවරණ වැවාශිතව ගත්තොත් වැව් බැම්ම ඊට පස්සේ සොරව ඊට පස්සේ විසෝ කොටුව මිමි ඒ වගේ මම දන්න තවත් තියෙනවා නේද ඒක කිව්ව. එතකොට සිංහලෙන් මම කිව්වේ ඔය තියෙන දේවල් වල ඇයි මේව තියෙන්නේ ඒව නොතිබුණොත් මොකද වෙන්නේ ඒ වගේ වාරි කර්මාන්තයේ තියෙන වැදගත්කම මොකද මෙන්න මේ ආශ්‍රිතව විචාරයක් ලියන්න ඒ කියන්නේ විස්තරයක් ලියන්න එන්න පුළුවන් ඊට පස්සේ ලෝක යුද්ධ හිට්ලර්ගේ යුද්ධ ඊට පස්සේ ඒ යුද්ධ සම්බන්ධ මොන හරි අහන්න පුළුවන් ඊට පස්සේ පුනරුදේ මතක තියාගන්න ෂෝට් නෝට් එකකට ගන්නකොට අර පොයින්ට් විදිහට ලියාගද්දි පුනරුදේ ගැන තියෙනවා ස්ට්‍රීම් එන්ජින් මේ කියන්නේ මේ වාෂ්ප එන්ජින් එක කවුද හොයාගත්තේ ඊට පස්සේ දුම්රිය හොයාගත්තේ කවුද දුරකථනය හොයාගත්තේ කවුද කොහොමද කාර්මික විප්ලවය සිද්ධ වුනේ මෙන්න මේ කරුණු ටික හරිම ලස්සනට ෂෝට් නෝට් එකකට ගන්න පුළුවන් නම් ඔයාලට දැන් කාලේ නැහැ කියන්න බෑ ඒකට පොඩි වෙලාවක් නැන්නේ පුනරුදේ පාඩම කියවන්න කොච්චර ලාවක් කියයිද හැබැයි ඒක තව පාරක් කියවන්න තව ඒ වගේම වෙලාවක් යනනේ මම කියන්නේ කියවන එක පාරෙන් හරි ඔයාට පුළුවන් නම් ඒක එක පාරම ලස්සන කොලේකට ගන්න බිත්ති අලවන්න ඕනේ නැහැ ඉතිහාසය කියලා මේ මේ ස්ටෙප් එකක් ගහලා එක තැනක තියාගන්න එතකොට ඉතිහාසය දවසට කලින් දවසේ වට බලන්න තියෙන පුනරුදේන් ඒ චුට්ට විතරයි චුට්ටයි ඔයාට තේරෙයි අනේ මේ ටිකනේ තියෙන්නේ මට මේ ටික මට බලන් යන්න පුළුවන් ඉක්මනට හැබැයි පොත දැක්කට පස්සේ පොඩ්ඩක් බය හිතෙනවා පොත් ගොඩයි එතකොට බය හිතෙනවනේ එතකොට බය නැති කරගන්න පුළුවන් එක ක්‍රමයක් තමයි ওই විදිහට දැන් හම්බ වෙන ඔයා පාඩම් කරන ටයිම් එකේදී මේ චූටි වෙලාවක් වැඩිපුර ඇයි හැබැයි ලියන්න ඒක අනාගතයට ආයෝජනය ඒ කියන්නේ කාලය විභාගයට කලින් දවසේ මතක තියාගන්න හැම තප්පරයක්ම වැදගත් හැම තප්පරයක් මූණ හොදන්න දත්ම දින තප්පරේ පව මාර වැදගත් වෙනවා විභාගයට කලින් දවසේ හැබැයි දැන් ඔයාට දත්ම දින පැයක් ගතක් ප්‍රශ්නයක් නෑනේ මම කියන්නේ දැනුත් ඒ වෙලාව වෙන් කරන්න ඉදිරියේදී වෙලාව නැති වෙන එක නතර කරන්න. ඒක නිසා දැන් ඔයා ප්‍රැක්ටිස් කරන් පුරුදු වෙන්න කරුණු ලියන්න එක කොලේකට. රයිට්. ඉතිහාසය ගැන ඔච්චරයි. ඊට පස්සේ ඉංග්‍රීසි. ඉංග්‍රීසි භාෂාව සම්බන්ධව ගැන මම කියනකොට ලංකාවේ ගොඩක් අයට ඉංග්‍රීසි පුළුවන්. ඒක නිසා මම ඉංග්‍රීසි වැඩි ඉච්චලා කතා කරන්නේ අපි ලංකාවේ හොඳටම ඉංග්‍රීසි කතා කරන නිසා. සිංහල තමයි පොඩ්ඩක් අඩුවෙන් කතා කරන්නේ. එතකොට ඉංග්‍රීසි භාෂාවේ මුලින්ම මම මේ වගේ විදියට රූප දෙයක් කරන් තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. පිච්ච ඩිස්ක්‍රිප්ෂන් ඒ කියන්නේ පිච්ච පින්තූරයක් දීලා මේ පින්තූරේ විස්තර කරන්න දෙන්න පුළුවන්. එතකොට මේ පින්තූර විස්තර කරන්න හැමදාම අහනවා නම් කිව්වම ඒක වෙනස් වෙන්නේ නැහැ. එතකොට මේ වගේ චුට්ටක් වැඩි සමහර පින්තූරයක් දෙකක් දෙන්නත් පුළුවන්. දැන් නැ කොහොම වෙයිද කියලා. එතකොට එක පින්තූරයක් අනිවාර්යෙන්ම එනවනේ. එතකොට මේ පින්තූර විස්තර කරන්න කොහොමද කියලා විභාගයට කියලා හිතන්න දෙයක් නැහැ. ඒ විභාග පින්තූරයක් එනවා කියලා දන්නවනම් පින්තූරේ තියෙන්නේ එක්ක බෝලයක් එක්ක මිනිහෙක් අනිවාර්යෙන් මිනිහෙක් ඉන්නවනේ. ඒක අම්ම කෙනෙක් තාත්ත කෙනෙක් නංගි කෙනෙක් මල්ලි කෙනෙක් පුතෙක් අය දුවෙක් ඒව කෙනෙක් ඉන්නවනේ ඊට පස්සේ බෝලයක් තියෙනවා පූසෙක් ඉන්නවා ඊට පස්සේ ඔය ඇඳක් පුටුවක් මේසයක් ওই ටික තියෙනවා ඕවා ඇතුලේ ලොකු සංකීර්ණ වචන තියෙනවද ටේබල් ඩෝ බෝල් මෑන් වුමන් බෝයි ගර්ල් මදර් ෆාදර් ඔය වගේ වචන ටිකක් නෙන්නේ එතකොට ওই වචන ටික සම්බන්ධ කරලා මේක විස්තර කරන්න ඕන there is a picture of a කියලා bedroom නම් bedroom dining room නම් dining room ඒ විදිහට කියලා පින්තූරේ පටන් ගන්න පුළුවන් ඊට පස්සේ there is a පුටුවක් තියෙනවා there is a මේසයක් තියෙනවා there is a එහෙමනේ කියන්නේ there is a table in this picture ඒක ලකුණක් ආයි කැපෙන්නේ කෙටිල නැහැ ගණිතය වගේ විද්‍යාව වගේ ආයි කෙලින්ම ලකුණක් 100න් ලකුණක් එතකොට ලකුණු වාක්‍ය පහක කියන්න ලකුණු පහක් නෙළංගේ වලි මේ වගේ තැන් පහකින් ගත්තනම් 25 S එකක් ගන්න පුළුවන් මේ අවුරුද්දේ. ඒක නිසා බය වෙන්න එපා. ඉංග්‍රීසි পেපර් එක මේ අවුරුද්දේ සාමාන්‍ය পেපර් වගේම එනවා. එතකොට මොකද ඉංග්‍රීසි ලේසි කරනවා කියලා ලේසි කරවා කියන්නේ අලුතින් ඉංග්‍රීසි මේ ස්පෙලිං අඩු කරන්න බෑනේ. ඒතර මදර් කියද්දී අකුරක් අඩු වෙන්න බෑනේ. পেපර් එක ලේසි කරනවා කියලා. එතකොට পেපර් එක ලේසි කරනවා කියලා කියන්නේ ඔයාලගෙන් අනිවාර්යයෙන්ම මම හිතන විදිහට බය නැතුව යන ලංගි මල්ලි ඉංග්‍රීසි পেපර් එක ලියන්න. পেපර් එක සාමාන්‍ය পেපර් එකක් විදිහට ලැබෙන 2018 19 වගේමයි. එතකොට পেපර් එකේදී ලකුණු පස්සේ අවසානට චුට්ටක් වැඩි වෙලා ඔයාලගේ ග්‍රේඩ් එක පොඩ්ඩක් අප් කරලා දෙයි සමහර විට මම ඒක කියන්නේ ඔයාලගේ මානසිකත්වය හොඳ තැනකට අරන් ගන්න රයිට් එතකොට ඊළඟට ඉංග්‍රීසි වල තියෙන සමරි කියන්නේ සමරයිසේෂන් කියන්නේ සාරාංශකරණය සාරාංශකරණය එකත් විභාගයට ගියාට පස්සේ ලැබෙන අලුත් ඡේදයක් හැබැයි කොහොමද සාරාංශය කරන්නේ කියන එක ඔයාලට දැන් පුළුවන් පාස් පේපර්ස් අරන් බලන්න අංගෙ මලි පාස් මී ඇප් එකේ තියෙන පාස් පේපර් එතකොට ඒ ඇප් එකෙන් කොහෙන් හරි පාස් පේපර්ස් ටික අරගෙන සමරයිසේෂන් කියන්නේ සමරියක් සමරි සාරාංශය කරන්න තියෙන එක ඡේදෙ ගන්න ඡේදෙ අරගෙන සාරාංශය බලන්න කොහොමද සාරාංශය කරන්න කියලා. එතකොට සාරාංශ කරනකොට සමහර වචන අයින් වෙලා තියෙනවා. සමහර වචන යටින් ඉර ගහලා අපි ඒව එකතු කරලා තනි වාක්‍යයක් හදනවා. කොහොමද ඒක කරන්නේ? ප්‍රැක්ටිස් කරන්න. ප්‍රැක්ටිස් ඉස් ද මොස්ට් ඉම්පෝර්ටන්ට්. ඒ ප්‍රැක්ටිස් කරොත් තමයි මෙතනදී ගොඩ දාගන්න පුළුවන් ඉන්නේ සමරි එක. එතකොට අනිවාර්යයෙන්ම ලෙටර් එකක් එනවා. ලෙටර් එකක් නෝටිස් එකක් එන්න පුළුවන්. රිපෝට් එකක් ලියනවා. ලෙටර් එකක් ලියන ෆෝමැට් එකක් තියෙනවා නම් කිමල්ලි කොහොමද? වම් මත පැත්තේ උඩින්ම සෙන්ඩර්ගේ රිසීවර්ගේ ඊට පස්සේ ඩියර් සර් ඩියර් මැඩම් ඊට පස්සේ ටොපික් එකක් එනවා ඒ ඔෆිෂියල් ලෙටර් එකක් කොහොමද ලියන්නේ පර්සනල් ලෙටර් එකක් කොහොමද ලියන්නේ ඊට පස්සේ අවසානට සයින් එක ගන්න තැන දක්වා මේකේ ෆෝමැට් එකක් තියෙනවා ඔයාට බොඩි එක කියන්නේ මැසේජ් එක ඇතුලේ මොනවා හරි ලියාගන්න බැරි වුණත් කමක් නැහැ නංගි මල්ලි ඔයාට මේ ෆෝමැට් එක හරි කම්ප්ලීට් නම් ඔයාට ලකුණු ගන්න පුළුවන් ඒකත් මතක තියාගන්න මොකද
හිතන්නකෝ ඔයාට ඉංග්‍රීසි පේපර් එකේ වෙලාව මදි වුණා ලේට් එක ලියන්න. දැන් මොකද කරන්නේ? පේපර් එක එකතු කරන්න තව විනාඩි 5යි තියෙන්නේ. දැන් මොකද කරන්නේ? ඔයාට කියවන්න වෙලාවක් නැහැ. හැබැයි ඔයා ටග්ගල් කියවගත්තා යවන එක්කෙනාගේ ඇඩ්‍රස් එක මේක, යවන එක්කෙනාගේ නම මේක. ඒ කියන්නේ ඊට පස්සේ ලැබෙන්නගේ නමයි ඇඩ්‍රස් එක ලැබගත්තා. හැබැයි ඔයාට ලියන්න වෙලාවක් නැහැ. කතාව කියවන්න වෙලාවක් නැහැ. ඔයා ටග්ගල් කරන්න ඕනේ මොකද්ද? ඔයා අනිවාර්යෙන්ම වෙලා මදි වුණොත් ওই ෆෝමැට් එක ෆලෝ කරන්න. නම ලියන්න උඩින් වම් මත පැත්තේ, ඊට පස්සේ වම් මත පැත්තේ යවන එකරගේ ලබා ගන්නගේ නම ටික ලියලා, ඩියර් සර් ඩියර් මැඩම් මේවා මාතෘකා ටික ලියලා, මාතෘකාවත් හොයාගන්න වෙලාවක් නැත්තම් ලියන්න ටොපික් කියලා. ටොපික් කියලා ලියලා ඉරක් ගන්න බොඩි එකට පොඩි කොටුවක් ඇඳලා බොඩි කියලා දාන්න. යටින් යුවර් සින්සියර් නැත්නම් යුවර් ෆේත්ෆුලි, ඒ කියන්නේ ඔබේ විශ්වාසවන්ති, ඔබේ ස්තුති කරලා යටින් තැන්ක් යූ කියලා සයින් එකක් ගන්න. ඔය ෆෝමැට් එකට ලකුණු හම්බ වෙනවා. ඕක මීට කලින් අහලා නැති වෙදි. ඒ කියන්නේ ලකුණු ඔය ලියන්න වෙලාවක් නැත්තම් ඕක කරන්න ඕකට ලකුණු හම්බ වෙනවා. එතකොට පේපර් එක බලන්නේ මම නා රයිට්. මට තේරුමක් තියෙනවා ඔයාට වෙලා මදි වෙලා. එහෙම නැත්නම් ඔයාට ඇත්තටම වෙලා මදිලා. මොකද ඔයා ඔක්කොම බොඩි එක එහෙම කියලා ලියනවා නම් වෙලා මදි වෙලානේ. එතකොට ගුරුතුමා දන්නව පේපර් එක බලන කෙනා ඔයාට වෙලා මදි වෙලා තියෙනවා. හැබැයි මෙයා දැනුම තියෙන කෙනෙක්. එතකොට ඔයාට ලකුණු දෙන්න බලනවා. එතකොට දැනුම නැති කෙනෙක් හිතන්නේ ඉංග්‍රීසි දන්නේ නැති කෙනෙක් පවා ඔය විදිහට ෆලෝ කරොත් ඕකට කියක් කිසියම් හරි ලකුණු ප්‍රමාණයක් ලැබෙනවා. එතකොට ගුරුතුමා හිතන්නේ රයිට් මෙයාට යම් කිසි අවබෝධයක් තියෙනවා. මෙයාට කිසියම් හරි ලකුණු ප්‍රමාණයක් ඕන. ඒක නිසා තමයි මෙයා මේ දඟලන්නේ. මෙයා කිසියම් දෙයක් දන්නවා. රයිට්. ඒක නිසා මේ විදිහට කරන්නේ ඉංග්‍රීසි වලදී ඊළඟට ටෙන්සස් ටික ඉංග්‍රීසි වලදී වැදගත් වෙනවා. am, is, are, was, will be ඒවා ඊට පස්සේ past participle ටික passive voice වලදී එහෙම මතක තියාගන්න කොහොමද am, is, ing form වෙන හැටි. ඒ ටික මතක තියාගන්න බදාරි underline කරන්න එහෙම වෙනවනේ. am, is, are වෙනවනේ ඊට පස්සේ ing form එකකින් එනවා. ඔය මූලික කරුණු ටික ටෙන්සස් ටික තියෙනව නේද? ටෙන්සස් වෙන්නේ මේ අවුරුද්දේ ටිකක් වැඩිපුර high කියලා මට හිතෙනවා. මොකද ඒ ටෙන්සස් ටිකයි තියෙන්නේ. ඒ කියන්නේ ඒ subject object ඒ ටික ඊට පස්සේ verb එක ඒ format එක තියෙනවනේ. ඒ format එක අනුව ෆලෝ කරලා ඒ ටික පොඩ්ඩක් මතක තියාගෙන ෂෝට් නෝට් එකක් ගාලා විත්ති ඇලවගත කමන්නේ. මොකද ඒකෙන් ටිකක් වැඩිපුර ලකුණු වෙන්න හැකියාවක් තියෙනවා. මොකද ඒවා බේසික් ටිකනේ. එතකොට ඉංග්‍රීසි වලදී පේපර් එක ලේසි කරන්න බැරි නිසා ලොකුවට ලේසි කරත් ඒත් ඉංග්‍රීසිනේ සිංහලට හරවන්න බෑනේ ඔක. එතකොට ඒක නිසා ඔය වගේ පොඩි chance එකක් දෙයි. ඒ නිසා ඒ chance එක ඔන්න මම දැන් කිව්වා. ඒක පොඩ්ඩක් බලන්න. එතකොට මම ඉස්සරහට කියන්න කොහමද ඉදිරි live session වලදී ඉංග්‍රීසි වලදී බැරි කෙනෙක්ට පවා S1ක් 100කට යන්නේ කියලා. එතකොට ඉංග්‍රීසි පුළුවන් අය බය වෙන දෙයක් නැහැ. මේ අවුරුද්දේ paper එකට A1ක් ගන්න පුළුවන්. right. ඊට පස්සේ අපි යමු ඊළඟ subject එක සිංහල. සිංහල ගැන ගත්තට පස්සේ නංගි මල්ලි 10 වසරේ paper එක 10 වසරේ පොතෙන් තමයි සිංහල වැඩි කොටසක් එන්නේ. 10 වසරේ තියෙන පාඩම් වලට වැඩි කාලයක් වෙන් කරන්න අමතක කරන්න එපා. විශේෂයෙන්ම සන්ධි කොහොමද සන්ධි පුරස්පර ලෝප සන්ධි පරස්පර ලෝප සන්ධි කොහොමද ඒවා වෙන්නේ. ඒ වගේ කෙටි ප්‍රශ්නත් තියෙනවා. රචනා ප්‍රශ්න තැන් තැන් වලදී අහනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මේ වෘද්දේදී. ඊට පස්සේ සාරාංශය මම ඉංග්‍රීසි කියපු විදිහටම තමයි සාරාංශය. දැන් ඔයාලා සිංහලෙන් නම් ගිමල්ලි මේ වීඩියෝ බලන ගොඩක් අය සිංහල. සිංහල කියන්නේ මව් භාෂා සිංහල. එතකොට සිංහල අපිට ඇයි සිංහල සාරාංශය කරන්න බැරි? දැන් ලොකු ඡේදයක් තියෙනවා. ඒ ඡේදය කියවලා අදහස යටින් ඉරි ගහනවනේ අපි. මේ වචනේ වැදගත්, මේ වචනේ වැදගත් කියලා ඒ ගහන ඉර එකතු කරලා තනි වාක්‍යයක් කරන්න බැරියයි අපට. ඒ කියන්නේ ඔතන ප්‍රශ්නේ තියෙන අවසානට උක්තාක්‍යයත් ගැලපෙන්න එපයි. ඔය ප්‍රශ්නේ ගැන හිතන්නේ නැතුව ඔයා වැදගත් වචන වලට ඉරි ගහලා ඒ ටික නිකන් කතා කරන. දැන් ඔයා ඕක කරන මම පොඩි මේ 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 ආයුධයක් දෙන්න. ඒ තමයි මමත් කරා එක. මම කරන්නේ මොකක්ද දන්නවද? මට ඇත්තටම සාරාංශය බෑ මම ලියන කාලේ. එතකොට මම කරන්නේ සාරාංශ ප්‍රැක්ටිස් කරන්න එපා. මොකද විභාගයට ගිහිල්ලා ලැබෙන අලුත් ඡේදයක් ඒක ඇත්ත. හැබැයි ඒක අපිට වෙන විදිහක් ඇත්තෙම නැහැ සාරාංශ පුරුදු වෙන්න ප්‍රැක්ටිස් කරන්න නැතුව. ඒ කියන්නේ අපිට කලින් ප්‍රැක්ටිස් කරන්න ඕන. ප්‍රැක්ටිස් කරලා කරලා තමයි යන්න ඕන වෙන වෙන සාරාංශ අරගෙන යන්න. මම කරන්නේ මොකද දන්නවද? සාරාංශය අර කියවනකොට යටින් ඉරි ගන්න වැදගත් වචන වලට. ඊට පස්සේ මම ඉස්සරහා තව කවුරු කෙනෙක් ඉන්නවා කියලා හිතනවා. හයිට් මේක කෙල්ලොන්ට ගොඩක් පුළුවන්. මොකද කියලා කියනවනේ. එතකොට කියලා කියන කෙල්ලෝ හැමෝම නෙවෙයි කොල්ලොත් ඉන්නවා. එතකොට කොල්ලෝ කෙල්ලෝ කියලා කියන අයට මේක හරියට පුළුවන්. මොකද අර අරයා කියන එක ඒකේ තියෙන වැදගත් කාරණා ටික අරගෙන වෙන කෙනෙක්ට කියන්න ඕනේ. හැබැයි කේලම් කියන අය වගේ නෙවෙයි. කේලම් කියන අය උදේ පොඩි අලුතින් වචන ටික එකතු කරනවානේ. හැබැයි ඔයා මෙතනදී අලුතින් වචන එකතු කරන්න බෑ. තියෙන වචන ටික අඩු කරන්න ඕනේ. එතකොට ගොඩක් ලොකු වචනයක් තුනෙන් එකකට අඩු කරනකොට වැදගත් වචන ටික අරගෙන තව කෙනෙක්ට කියන්න try කරන්න. ලියන්න එපා. ලියන්න එක තමයි ප්‍රශ්නේ වෙන්නේ. වෙන කෙනෙක්ට කියන්න. ඒ කියන්නේ මේ ඔයා වාක්‍ය තුනක් විතර කියවන්න. එකපාරම ඡේදෙම මතක තියාගන්න බෑනේ. වාක්‍ය තුනක් විතර කියලා ඔයා ළඟ ඉන්න හැවනැල්ලට, එහෙම නැත්නම් ඔයාගේ ෆෝන් එකට, එහෙම නැත්නම් ඔයාගේ මේසේ තියෙන පොතකට උගන්වන්න තනියම. ශබ්ද නැගල කියන්න. රයිට්. ඒ ඡේදෙත් තියෙනවා මචං මේ රයිට්. මෙහෙම කියනවා. මෙහෙම මෙහෙම වුණාන් පස්සේ මෙහෙම කියනවා. ඉතින් ඒක තමයි. ඔහොම පොඩ්ඩක් මම මට මංගව ඡේදයක් නැහැ. ඒකට ඒකේ තියෙන ටික වෙන කෙනෙකුට කියන්න try කරන්න. පස්සේ ඒක ප්‍රැක්ටිස් කරාට පස්සේ ඔයාටම ඒක ලියා ගන්න පුළුවන්. එතකොට තුනෙන් එකකටත් වඩා අඩු වචන සංඛ්‍යාවක් ඔයාලා ලියන්න පුළුවන් සිංහලනේ.
රයිට් ඒක තමයි සිංහල සම්බන්ධව කියන්න තියෙන්නේ ඊළඟට සිංහල භාෂාව විතර සිංහල සාහිත්‍ය දිනම් ගිමල්ලේ සිංහල සාහිත්‍ය ගත්තට පස්සේ සිංහල සාහිත්‍යෙදි මතක තියාගන්න දෙබස් මතක තියාගන්න සාමාන්‍ය විදිහටම තමයි පෙපර් එක හැදෙන්නේ එතකොට දෙබස් වලින් කොහොමද අපි ඒක විවරණය කරන්නේ එතකොට දෙබස් ලියනකොට අපි දන්නවා සිංහ බව වෙන්න පුළුවන් සතරකන් මන්ත්‍රණය වෙන්න පුළුවන් මේ වගේ මග ජාතික වෙන්න පුළුවන් මේ පාඩමකට අදාළව ඔයා මොකද කරන්න ඕන නම් ගිමල්ලේ ඒ පාඩමේ ලියලා ඔයා කොලේකට ගන්න අදම පුළුවන් ඉක්මනටම ඒ පාඩමේ ඔයා මතක තියාගන්න දෙබස් ටික. එතකොට පාඩම් 14ක් තියෙනවනේ 14ෙම මම කතා කරන්නේ සංග්‍රහය ගැන, සාහිත්‍ය සංග්‍රහය ගැන. එතකොට සංග්‍රහයෙන් ඔයා එක එක පාඩමට අදාළව ඔයා මතක තියාගන්නේ මොන දෙබස්ද? මොන කවියද? මොන 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 දෙබස්ද කියන එක ඔයා ඒකේ ලියාගන්න. එතකොට ඔයා ඕනම ප්‍රශ්නයකට ගැළපෙන විදිහේ දෙබස් එහෙම නැත්නම් ගැළපෙන විදිහේ කවි මතක තියාගන්න පුළුවන් නම් ඔයාට නම් ගිමල්ලි කිසිම බය වෙන්න කාරණයක් නැහැ. මොකද මගෙත් හිටියා යාළුවෝ එයාලට මුළු දෙබස් ඔක්කොම මතක නැහැ. එයාලා හරි කපටි. එයාලා මොකක්ද දැනවද කරේ? පාඩමේ නම ලියාගත්තා. උදාහරණයක් විදිහට සිංහබාහු කියලා හිතන්න. සිංහබාහු කියන කතාවේ නාට්‍යයේ අපි දෙබස් මතක තියාගන්නකොට පාස් පේපර්ස් වලට ගිහිල්ලා බලනවා මේ සිංහබාහු නාට්‍යයේ මොන වගේ ප්‍රශ්න දෙන්න අහලා තියෙන්නේ කියලා විවරණ එක. එතකොට ගොඩක් ප්‍රශ්න වලට විවරණය කරන්න හොඳ දෙබස් තියෙනවා හැම පාඩමකද. හැම පාඩමකම හොඳ කවි තියෙන හැම පාඩමකම. එතකොට ඔක්කොම කවි ඔක්කොම දෙබස් මතක තියාගන්න බෑනේ. අපි මතක තියාගන්න ඕන ගොඩක් ප්‍රශ්න වලට මතක තියාගන්න වැදගත් වෙන දෙබස් ටික. කවි ටික. ඒ ටික මතකයි නම් ඕනම ප්‍රශ්නයක් අහන්න මේ දෙබස පාවිච්චි කරලා මම ඕනම විවරණයක් ලියනවා කියලා ඔයාටම හිතෙයි. ඒ කියන්නේ ඔයාටම කරන්න පුළුවන් මේ. එතකොට දෙබස් මතක තියාගන්න හැමෝටම බෑනේ ඔක්කොම මතක තියාගන්න. ඒක නිසා ඕනම වැදගත් දෙබස් ටික එක කොලයකට ගන්න ඒවා ඒවා පාවිච්චි කරලා ගන්න මේ මේ ගන්න ඒවා පාවිච්චි කරලා ඔයා විවරණ ලියන්න. මොකද විභාගයට ගිහිල්ලා ලැබෙන්නේත් ඔයකම නා ඔයාට කලින් ඔකත් කරලා යන්න පුළුවන්. මම කලින් විෂයන් වලදී කිව්වා වගේ මේ සාහිත්‍ය සංග්‍රහයේ එන ප්‍රශ්න වලටත් ඔය දෙීම කරන්න පුළුවන්. ඒක හොඳට මතක තියාගන්න මේ ඒකත් ඔයාලට මම මේ අවස්ථාවේදී කියන වැදගත් කාරණාවක්. එතකොට මේ සිංහබාහු වෙන්න පුළුවන් සතරකන් මන්ත්‍රණය වෙන්න පුළුවන් මේ වගේ තියෙන දෙබස් හෝ කවි හෝ මතක තියා ගන්න යනකොට ඔක්කොම මතක තියා ගන්න අවශ්‍ය නැහැ. එහෙම කරන්න බෑනේ. කරන්න පුළුවන් නම් හොඳයි. එතකොට අපිට ඕනම ප්‍රශ්නයකට මැච් එකක් ගන්න පුළුවන්. ඒ නම ගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. මම දැන් කතා කරන්නේ පාස් වෙන්න කෙනෙක්ට ඉන්නව නම් එයාට ඔක්කොම මතක තියා ගන්න බැරි නම් වෙලාමදි කෙනෙක් ඉන්නව නම් එයා කරන්න ඕන පාස් පේපර්ස් වල තියෙන හැමදාම අහන මේ ප්‍රශ්න ඒවට ඕන ඡේද ටික ඒවට ඕන දෙබස් ටික ඒවට ඕන කවි ටික එක කොලයකට ගන්න ඒව පාඩම් කරන් යන්න ඕනම ප්‍රශ්නයක් આવොත් ওই ටික කරකවලා ක්‍රමයක් ගන්න පුළුවන් එක 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 කවියක් තිබ්බොත් පිටු භාගයක් විස්තර කර ගන්න පුළුවන් පුළුවන් නේ මොනා හරි ඉතින් හැල්ලලා ලියනවා ඊට පස්සේ තව කවියක් ගන්නවා තව දෙබසක් ගන්නවා ඕකෙන් මෙහෙම මේක මෙයා මේක කියන්න හේතුව මේකයි මෙහෙම තමයි මේකේ උනේ ඔය කියලා බොරුවට බොරුවට නෙමෙයි මේ මේ පොඩි විවරණයක් ලස්සන විවරණයක් ලියන්න පුළුවන් එතකොට විවරණය ලස්සන වෙන තරමට ඔයාගේ ලකුණු වැඩි වෙනවා. ඒක සිංහල වල තියෙන හැටි. රයිට්. එතකොට සිංහල භාෂාව සම්බන්ධව ඔච්චරයි. ඊළඟට නෝ බුද්ධ ධර්මයි. බුද්ධ ධර්මයේ සම්බන්ධව විශේෂම කාරණා කියන්න ලොකුවට නැහැ. මොකද ගාථා ටික මතක තියාගන්න ඕන අනිවාර්යයෙන්ම. ගාථවල තේරුම මොනවද කියලා මතක තියාගන්න. ඇත්තටම මේ බුද්ධ ධර්මයේ කියන එක විතරක් නෙමෙයි. ක්‍රිස්තියානි ධර්මයේ කෙනෙක් ඉන්න පුළුවන් වෙනත් ආගමක් අදහන කෙනෙක් ඉන්න පුළුවන්. අපි ඇත්තටම මොකද ආගමකින් කරන්නේ? ආගම අදහනවනේ. ඇත්තටම ඔයා පාඩමක් කියවනකොට ඒ ඉගෙන ගන්නදී ජීවිතයට ආදේශ කරගන්නකෝ. එතකොට මෙන්න බුදු දහම අනුව ගත්තොත් මෙන්න මේ කියන කාරණේ මෙහෙම වුණා. එතකොට අපි මේ විදිහට වැඩ කරනවා. සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වායාම. එතකොට ආර්ය අෂ්ටාංග මාර්ගයේ චතුරාර්ය සත්‍ය මෙන්න මේ වගේ කියන දේවල් අපි ඉගෙන ගන්නකොට ඒවා ජීවිතයට ආදේශ කරගන්න. ජීවිතයට ඇප්ලයි කරගත්තට පස්සේ ආයි අමුතුවෙන් අපිට පාඩම් කරලා විභාගෙදී මේ ලියන්න දෙයක් නැහැ. මොකද බුදු ධර්මය කියලා කියන්නේ තමන් බුදු ධර්මය විතරයි තමන්ගේ ආගම කියලා කියන්නේ තමන් අදහන ආගම. එතකොට ඒක ගැන ඒක ෆේල් නම් කතා දිග කරන්න නෑ අනිවාර්යෙන් ඒකට ඒ සමර්ථයක් ගන්න පුළුවන්. එතකොට ඒකේ තියෙන සමහර දේවල් තියෙනවා මතක තියාගන්න. එතකොට කෙටි ප්‍රශ්න වලට අහනෝනේ ඒව මතක තියාගන්න සිද්ධ වෙනවා. ඊට අමතරව හිතලා ලියන්න පුළුවන් කාරණා වලට ඔයාලට හිතලා ලියන්න පුළුවන් හරියටම ඔයා ඒක ජීවිතයට ආදේශ කරගත්තොත්. මොකද මනුෂ්‍යත්වය එහෙම නැත්නම් තමන්ගේ ආගමත් එක්ක අපි ඉගෙන ගත්තොත් නම් ගිමල්ලේ අනිත් විෂයන් වලට ඒකේ ආභාෂය යනවා. ඉතින් ඒක නිසා මම මේ විදිහට ප්‍රධාන විෂයන් 6 ගැන සාකච්ඡා කරා වුණාට ඔය කියපු කාරණා ඔය විදිහටම ඔයාලා කරන බකට් සබ්ජෙක්ට් එහෙම නැත්නම් බොක්ස් විෂයන් කියලා කියනවනේ බොක්ස් සබ්ජෙක්ට්ස් වලටත් ආදේශ කරගන්න. එතකොට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එතකොට නම් ගිමල්ලි අද ලයිව් සෙෂන් එකේ මට මේ ටික තමයි ප්‍රධාන විෂයන් සහ අනිත් විෂයන් වලට කියන්න ඌමනාවක් තිබුණේ. ඊට අමතරව වැදගත් කාරණා කීපයක් දැන් මේ විදිහට ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න යනවා. ඒක නිසා හොඳට අහගන්න දැන් මම මේ කියන්න සූදානම් වෙන දේ. Zoom සහ Microsoft Team සහ අනිකුත් social media platform හරහා අපි ඉගෙන ගන්නකොට මතක තියාගන්න මම දැකලා තියෙන ලංකාවේ බහුතරයක් මම හිතන්නේ ඔයාලත් මේකට අයිති
ඔයා අනිවාර්යයෙන්ම ඇති ඔන්ලයින් ක්ලාසස් WhatsApp group වල එහෙම නැත්නම් තවත් එක එක groups වල Facebook වෙන්න පුළුවන් Twitter නෙවෙයි වෙන Telegrams group වල ඉන්න පුළුවන් ඒ වගේ එනවා free links ඒ කියන්නේ අහවල් දවසට අහවල් වෙලාවට අහවල් ගුරුතුමා free online class එකක් තියෙනවා හැමෝම එන්න ඔය වගේ දවසකට අනිවාර්යයෙන් මමත් ඇඩ් කරපු group කීපයක් ඉන්න මොකද මටත් එනවා දවසකට ඒ වගේ message 200ක් විතර හිතලා බලන්න free කරන හැම class එකටම ඔයා ගියොත් ඔයාට මොකද වෙන්නේ ඔයාට තනියෙන් කරන්න තියෙන වෙලාව නැති වෙනවන් නම් ගිමල්ලි දැන් මෙතනින් එහාට මම මේ කතා කරන වලත් එක live session එකක් යන්නේ හොඳට කල්පනා කරමු දැන් මම මේ කියන්නේ යන දේවල් ඔයාට ওই විදිහට free classes කරනකොට හිතලා බලන්න ලංකාවේ ගුරුවරු මම විතරද ඉන්නේ ලංකාවේ ගුරුවරු කොච්චර ඉන්නවා සාමාන්‍ය පෙළ ගණිතය කරන්න ඊට අමතරව දැන් තව අලුතින් ගුරුවරු කී දෙනෙක් බිහි වුණාද මේක යටතේ එතකොට ඒ හැම ගුරුවරයම free online classes කරනවා එයාලගේ මොකක් හරි පරමාර්ථයක් වෙන්නේ එයාලගේ ඇත්තටම කැමති වෙන්න පුළුවන් පස්සේ කාලෙක සල්ලි ගෙවලා ගන්න පුළුවන් ඒ විදිහට online classes කරනවා හැබැයි free කරන online class හැම එකකටම ඔයා ගියොත් මොකද වෙන්නේ ඔයාගේ කාලය නැති වෙනවා free කරනවා වෙන්න පුළුවන් හැබැයි ඔයාගෙට යන්න ඕනද නෑ යන්න ඕනේ නෑ මම කියන්නේ මගෙත් online classes තියෙනවා මගෙත් online classes එක ගොඩක් අය එකතු වෙලා ඉන්නවා ඒ එකතු වෙන කිසිම කෙනෙක්ට මම කියන්නේ ඔයාලා කිසිම online class එකකට ගණිත විද්‍යාව යන්න එපා මගේ class එනවා නම් වෙන class වලට යන්න ඕන නම් මගේ class ආව නැතුනට කමන්න මොකද මට වටින්න ඔයාගේ ප්‍රතිඵලය ඒක නිසා ඔයා එක ගුරුවරයෙක් යන්න ඉවර වෙනකම් යන්න හැබැයි ගුරු ගුරු ගොඩක මාරු වෙවි යන්න එපා සිලබස් කවර් නැති පාඩම් තියෙනවා නම් ඒකට ගියර කමක් නැහැ දැන් හිතන්න ඉංග්‍රීසි මොකක් හරි නැත්නම් ඉතිහාසය වගේ මොකක් හරි විශේෂ පාඩමක් කරන ඔයාලට බැරි එක ඒකට යන එක වෙනම කතාවක් හැබැයි අපේ කට්ටිය පුරුදුලා ඉන්නේ ෆ්‍රී කිව්වොත් අර දෙම නිකන් දෙන දෙමළ පත්‍රෙත් වටිනවා කියලා කියනවනේ ඕකත් අපි ගෙදරින් ඉන්නවනේ ඔය වගේ ෆ්‍රී ක්ලාසස් කිව්වන් පස්සේ ලංකාවේ නංගිලා මල්ලා මේ වෙද්දි ගෲප් හදාගෙන හැම එකකටම යනවා ගිහිල්ලා ඔහේ ඉන්නවා දැන් අර මේ දැන් අපි ෆ්‍රී අරන්නේ තියෙන්නේ මාසෙම ෆ්‍රී මාසෙම ෆ්‍රී නිසා ඩේටා කැපෙන්නේ නැහැ කියලා එහෙම ඉන්නවා. හැබැයි ඩේටා කැපෙන්නේ නැතුණාට ලකුණු කැපෙනවා මතක තියාගන්න නම් කිවල්ලි ඩේටා කැපෙන්නේ නැතුණාට ලකුණු කැපෙන විභාගෙදී පිස්සු කෙලින්නේ නැතුව වැදගත් ක්ලාසස් වලට ගිහලා වැදගත් විදිහට ඉගෙන ගන්න තමන්ට බැරි කොටසක් තිබුණොත් ඒක හරියටම ඉගෙන ගන්න තැනකට ෆ්‍රී ක්ලාස් එකකට ගිහිල්ලා හරි සල්ලි දීලා හරි ඉගෙන ගත්තර කමක් නැහැ. සල්ලි දුන්නත් තව මාස දෙකක් ඉන්නම් කිවල්ලි එතනින් පස්සේ අපි මැරරකම සල්ලි දෙන්නේ නැහනේ. 10යි 10යි 2000යි නේ. උඩින් ගියොත් right එතකොට ඒ ක්ලාස් වලට ජොයින් වුණාට ප්‍රශ්නයක් නැහැ ඉගෙන ගන්න නිසා මම කියන්නේ ෆ්‍රී ක්ලාසස් වලට ඕනවට වඩා ගිහිල්ලා කාලේ නම් නාස්ති කරගන්න එපා මතක තියාගන්න මම එක වගන්තියක් කියනවා ඒ තමයි ඔයා මම මෙච්චර කට කැඩෙන්න කෑ ගැහුවත් මෙච්චර දේවල් ඔයාට ඔයාව මොටිවේට් කරන්න කිව්වත් ඔයාලා හරිම වාසනාවන්ත මේ වෘත්ති විභාගෙ ලියන අය කියලා කිව්වත් මතක තියාගන්න ඔයා ඇත්තටම වාසනාවන්ත වෙන්නේ ඔයා තනියම කරන වැඩ ප්‍රමාණය වැඩි වුණොත් කොච්චර මම මෙතනදී නැටුවා මෙතනදී රිසල්ට් එක වැඩි වෙන්නේ නැහැ ඔයාගේ. ඔයා තනියම කරන වැඩ ප්‍රමාණය වැඩි කරන්න. ඔයා තනියම ප්‍රති වැඩ කරන ප්‍රමාණය වැඩි කරොත් ඔයා සතුටු වෙයි. ඔයාගේ පවුලේ හැමෝම සතුටු වෙයි. ඔයාගේ ඉස්කෝලේ යාළුවෝ සතුටු වෙයි. ඔයාගේ ගුරුතුමාලා ඔක්කොම සතුටු වෙයි. පුංචි කාලේ ඉඳලා උගන්නපු අය. ඊට පස්සේ ඔයා ආදරය කරන මම කියන්න ඕනේ නැහැ හැමෝම ඔයාව පස්සින් එයි. ඔයා හිතන්නේ නැති වාසි ගොඩක් ඔයාට ලැබෙනවා. මේක අත්දැකීම කියන්නේ ඒක නිසා ඔයා මතක තියාගන්න ඔයා සතුටින් හිටියොත් තමයි ඔයාගේ වටේ ඉන්න අයත් සතුටින් ඉන්නේ. ඒක නිසා ඔයාට ඔයා සතුටින් හිටියොත් තමයි ඔයා ළඟ ඉන්න අය ඔයාව ඔයාට සතුටින් තියන්න පුළුවන් හැකියාව ලැබෙන්නේ. ඔයා ආදරය කරන කෙනෙක් ඉන්න පුළුවන්. ආදරය කරන අය ගොඩක් ඉන්න පුළුවන්. ඒ අයව සතුටින් තියන්න හැකියාව තියෙන්නේ ඔයා සතුටින් හිටියොත් විතරයි. ඒක මතක තියාගන්න. දැන් ඔයාට යාළුවෝ ගොඩක් ඉන්න පුළුවන්. හැබැයි ඔයාගේ ප්‍රතිඵලය අඩු වුණොත් නැති වුණොත් ඔයාට ඒ යාළුවෝ අහිමි වෙනවා. කොච්චර පණවගේ හිටියොත් නෑ මේ අයියට පිස්සුනේ ඌව හැම කිව්වට හැම වෙන්නේ නැහැ කියලා කිව්වොත් එහෙම නෙවෙයි නංගි මල්ලී. ඒක එහෙම වෙනවා. මතක තියාගන්න. ඒක නිසා අනිවාර්යයෙන්ම ඔයාගේ යාළුවෝ සහෝදරය කරන අය ඔයාගේ ප්‍රතිඵලය නැත්තම් ඔයාව දාලා යනවා. එතකොට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් ඔයාට දුන්න අවස්ථා දෙකක් තියෙනවා නම් ගිමල්ලි ඔයාව සතුටින් තියන්න ඔයාගේ පවුලේ සතුටින් තියන්න ඔයාට ආදරය කරන අය ඉන්නවනම් ඒ අය ආදරේ පිනවන්න එහෙම නැත්නම් ආදරෙන් සතුටින් තියන්න chances දෙකක් දීලා තියෙනවා. එකක් තමයි සාමාන්‍ය පෙළ විභාගේ අනිත් එක උසස් පෙළ විභාගේ. උසස් පෙළ විභාගේ යන්න බෑනේ සාමාන්‍ය පෙළ විභාගේ පාස් වෙන්නේ නැතුව. ඒක නිසා අපි දැන් බලමු සාමාන්‍ය පෙළ විභාගේ. සාමාන්‍ය පෙළ විභාගේ කියලා කියන්නේ ශ්‍රී ලංකාවේ රජයේ විසින් ඔයාට දුන්න ලොකු අවස්ථාවක්. පෙන්නපන් වැඩ සාමාන්‍ය පෙළ විභාගයට යන්න ගිහිල්ලා කරලා පෙන්වන්න වැඩ. ඔයාට සාමාන්‍ය පෙළ විභාගේ ජයග්‍රහණය කරන්න පුළුවන් නම් ගිමල්ලි සාමාන්‍ය පෙළ විභාගයේ ජයග්‍රහණය කරලා පෙන්වන්න පුළුවන් නම් ලොකු ප්‍රතිඵලයක් අරගෙන ඒක ඔයාට සතුටුයි, ඔයාගේ පවුලට, ඔයාගේ ඉස්කෝලේට, ඔයා ආදරය කරන හැමෝටම සතුටුයි. ඔයාව
කලින් ඔයාව දාලා ගීපුවයි ඔයාව ආදරේ කරපු නැති අය ඔයාව ඔයා يعني මං කියන්නේ මේ පෞලිය ඒ වගේ යාළු ඔයාට බැනපු අය ඒ හැම ඔයාගේ පස්සෙන් ඉන්නේ ඔයාට වටිනාකමක් එකතු වෙනවා හිතලා බලන්න ඔයා ප්‍රතිඵලය ගත්තට පස්සේ ඉස්කෝලේ ගිහලා ප්‍රින්සිපල්ට දන ගහලා වැඳලා ප්‍රිසා ෂීට් එක ගන්නකොට ඉස්කෝලේ නංගිල මල්ලියා පේන්න පොඩ්ඩක් ඇවිදිනකොට ඒ නමයක් අරගෙන රයිට් ඒ අයියා ඒ නමේ ඉස්කෝලේ කොහොමද හිටියේ දැන් කොහොමද එයා පිස්සු කෙලපු අයියා කෙනෙක් අක්කා කෙනෙක් දැන් බලන්න කොහොමද රිසල්ට් එක ගමම කතා කරන්නේ නැහැ දැයි කොච්චර කාලයක් තෑගි අරන් ඒ මුළු පවුලම මුළු ගමම මුළු රටම ඔයා නිසා සතුටු වෙනවා නංගි මල්ලි කවදා හරි ඔයා ලෝකෙට දෙයක් ඒක මටත් සතුටුයි ඒක නිසා තමයි මම මේ විදිහට කතා කරන්නේ කිසිම ලාභ ප්‍රයෝජනයක් බලාපොරොත්තු වෙන තරව ඉතින් ඒක නිසා මම මේ කියපු දේ ෆලෝ කරන්න ඔයා සතුටින් හිටියොත් තමයි ඔයා අනිත් අයවත් සතුටු කරන්න හැකියාව තියෙන්නේ ඔයා දිනුවොත් මේ විභාගය සාමාන්‍ය පෙළ විභාගයේ දිනුවොත් උසස් පෙළක් දිනනවා කිසිම කතාවක් නැහැ ඒක නිසා සාමාන්‍ය පෙළ උසස් පෙළ කියන අවස්ථා දෙකෙන් එකකටවත් පයින් ගහන්න එපා තව මාස දෙකකින් රජයේ විසින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ විසින් වාර්තා විභාගය දීලා තිනවා දිනපම්මයි පුතේ මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ මේක දිනුවොත් ලෝකෙම දිනන්න පුළුවන් කියලා විභාගයක් දීලා තිනවා අවස්ථාවක් දීලා තිනවා ඒක තීරණය කරන්න ඔයා මේකට පයින් ගහනවද මේ අවස්ථාව ගන්නවද කියන එක තීරණය කරන්න ඔයා මේ වෙනකොට ඔයා මම හිතන්නේ පයින් ගහන තැනට ඔයාගේ මානසිකත්වය වෙනස් කරගෙන නැහැ කලින් හිතුවනම් මේ වීඩියෝ එක බලන්න කලින් හිතුවනම් රයිට් සාමාන්‍ය පෙළ කියන්නේ තව එක විභාගයක් රයිට් ඒක මම ක්‍රීඩා කරන කෙනෙක් මම මියුසික් කරන කෙනෙක් මම නටන කෙනෙක් මට ඔන්ලයින් ඉගෙන ගන්න ඕම කියලා හිතුවනම් මතක තියාගන්න ඔයා ඔයා හිතන කිසිම කෙනෙක් වෙන්න බෑ ඔයාට සාමාන්‍ය පෙළ විභාගයේ ජය ගන්න බැරි වුණොත් ඔයාට නිකන් නොමිලේ හම්බ වෙන මේ විභාගය හරිද උපාධි ගන්න ඕනේ නැහැ සාමාන්‍ය පෙළ විභාගේ පාස් වුණා නම් මේ නිකන් දෙන විභාගේ මාස දෙකක් ඉස්සරහ මාස දෙකකින් පස්සේ අපි ලියන විභාගයේ රජයේ විසින් ඔයාලට දුන්න ලොකු ඔපචුනිටි එකක් ලොකු අවස්ථාවක් මේ අවස්ථාවට පයින් ගහනවා කියන්නේ ඔයා ජීවිතේ කරන ලොකුම මෝඩකම එක මේක මේ මාස දෙක වෙන ඔක්කොම අතහැරලා බාහිර මොන හරි ලව් අෆෙයර්ස් දිනේවා ඊට පස්සේ ස්පෝර්ට්ස් කරනේවා ඊට පස්සේ ගේම් ප්ලේ කරනේවා විශේෂයෙන්ම ඔන්ලයින් සෝෂල් මීඩියා වල සැරිසරණේ ඔක්කොම අඩු කරලා ඔයා එකම ටාගට් එක ඕල් ලෙවල් වුණත් අනිවාර්යෙන් මාස දෙක මේ ටික වැඩ කරොත් නංගි මල්ලි කිසිම ප්‍රශ්නයක් නැතුව ඔයාගේ ළඟ ඉන්න හැමෝම සතුටු කරලා ඔයාට කලින් ඔයාව එපා කියපු ඔයාව ඔයා ඔයාත් එක්ක නැති අනිත් අයවත් එකතු කරගන්න හැකියාවක් තියෙනවා සාමාන්‍ය පෙළ විභාගයේ කියන මේ රජයේ විසින් නොමිලේ ලබා දුන්න අවස්ථාවට පයින් නොගහ ඒකට වැඩ කරු. ඒක නිසා පයින් ගහන්න එපා මේ නිකන් දුන්න අවස්ථාවට මතක තියාගන්න මේ වෘත්තේ ලියන හැම මාර්ම ලකි මාර්ම වාසනාවන්තයි. ඒ කියන්නේ පේපර් එක අතින් ගත්තට පස්සේ ඒ පැත්තේ ලොකු සපෝට් එකක් හම්බලා තිනවා. උදාහරණයක් විදිහට මම ඒක මේ විදිහට සරලව කියන්න ඔයාගේ අතට කොටිම කියනවා සුක්කානම හම්බ වෙලා තියෙන්නේ. මොකද්ද? වාහනේ සුක්කානම. ස්ටියරින් වීල් එක එතකොට වාහනේ ස්ටියරින් වීල් එක සුක්කානම හම්බුච්ච කෙනාට තමයි තියෙන්නේ වාහනේ කොහෙදටද යන්න ඕනේ දකුණටද වමටද කෙලින්ද යන්නේ කියන එක තීරණය කරන්න අංගි මල්ලේ වාහනේ ඩ්‍රයිවර් එහෙම නැත්නම් මේ සුක්කානම අතට හම්බුච්ච කෙනා මේ වෙද්දී ඔයාට රජය විසින් සුක්කානම දීලා තියෙන්නේ ඔයාගේ අතේ තමයි තියෙන්නේ මේ වෙලාවේ මොකද කරන්න කියලා ලංකාවේ රජය විසින් දෙමව්පියන් හරහා ඔයාට දුරකථනයක් පරිගණකයක් ලැබිලා තිනවා මේක තමයි නංගි මල්ලි මම දැකන විදියට සුක්කානම මේ සුක්කානම හරියට පාවිච්චි කරොත් සාමාන්‍ය පෙළ ලංකාවේ ප්‍රථමයන් අතර ඔයාගේ නමත් තියෙනවා කියන එක අමතක කරන්න එපා මේ අවුරුද්දේ ඔයාගේ නමත් දැන් ලංකාවේ දිවයිනේ ප්‍රථමය දිවයිනේ ලිස්ට් එක පිළිවෙලට ලිව්වොත් ඔයාගේ නම තියෙන අන්තිමයට වෙන්න පුළුවන් ඔයා නමෙම ෆේල් වෙන්න පුළුවන් ඉංග්‍රීසිත් ෆේල් සිංහලත් ෆේල් ඉතිහාසය සිංහල බුද්ධ ධර්ම ගණිතය විද්‍යාව ඔක්කොම ෆේල් හැබැයි දිවයිනේ මාස දෙකකින් පස්සේ තියෙන විභාගයට ලිව්වට පස්සේ දිවයිනේ ප්‍රථමය ලිස්ට් එක හැදුවාට පස්සේ පළවෙනි දස දින අතර ඔයාගේ නමත් ලියා ගන්න පුළුවන් අවස්ථාවක් මේ ලැබිලා තියෙන්නේ මේ මාස දෙකේ බාහිර සෙල්ලම් ඔක්කොම කරනවද එහෙම නැත්නම් ජීවිතේම අමතක නොවන සිදුවීමක් 2021 සිද්ධ වුණා කියලා කියන්න පුළුවන් තත්වයට දිවයිනේ 2021 සාමාන්‍ය පෙළ විභාගයේ දිවයිනේ ප්‍රථම දස දින අතර ඔයාගේ නමත් ඔයා ලියා ගන්නවද කියන එක දැන් තීරණය කරන්න ඔයාට ඒ ටූල් එක අද විතරයි මම දෙන්නේ හෙට ඔයා පරක්කුයි අද තමයි මම මේ අද දවසස් විශේෂයි ඒක මතක තියාගන්න අද දවසේ මම මේ ලයිව් වෙන්නත් හේතුව ඒකයි අද තමයි මම ඔයාලට අවසාන දවස හෙට මම මේ වීඩියෝ කරන්නතු අදම මම මේක කරන්න හේතුව තමයි හෙට ඔයා පරක්කුයි අද ඔයා පටන් ගත්තොත් ඔයාගේ ජීවිතේ කැප කරන්න මේ මාස දෙක ඔයාට දිවයිනේ පළවෙනි දස දින අතරට එන්න අවස්ථාව දැන් තියෙනවා. ඉතින් හෙට පරක්කුයි අදම තමයි වැඩ පටන් ගන්න ඕනේ. ඒක නිසා ඕකත් මතක තියාගන්න. රයිට්. ඊළඟට කම්මැලිකම එන අවස්ථාව අපි තියෙනවා. ඒ කියන්නේ ඔයා වැඩ කරගෙන යනකොට ඔයාට විතරක් නෙවෙයි මට කම්මැලි වෙනවා. මේ කම්මැලි වෙන අවස්ථාව ඔයා කොහොමද පාවිච්චි කරන්නේ? ඔයා වීඩියෝ ගේම් එකක් ප්ලේ කරනවද? එහෙම නැත්නම් ඔයා මොකද්ද කරන්න කියලා ඔයා දන්නවා. අම්මලා තාත්තලත් එක්ක පවුලේ අයත් එක්ක මොන හරි වල්පල් දඩෝ දඩෝ ඉන්නවා නම් එහෙම නැත්නම් ගොසිප්ස් බලනවා නම් YouTube එකේ හැරි ඇවිල්ලා ඒ ටයිම් එක නාස්ති කරන වෙනුවට ඔයා මියුසික් කරගෙන ඉන්නම් මියුසික් ඉන්ස්ට්‍රුමන්ට් එකක් කරන් ගෙදර තියෙනවනම් ප්ලේ කරන්න වයලින් නැත්නම් වයලින් ගන්න කීබෝඩ් එක තියෙනවනම් කීබෝඩ් එක ප්ලේ කරන්න එහෙම නැත්නම් මුකුත් නැත්නම් පෑනක් කරන් බෙර ගහන්න මේ ඇසට ඒ විදිහට තමන්ගේ ආතල් එක තමන්ගේ ෆන් එක තමන්ගේ ජොලිය තමන් ගන්න මියුසික් කරන්න
ඩාන්සිං කරන කෙනෙක් ගර්ල් කෙනෙක් ඉන්නවනම් ළමයෙක් ඉන්නවා කියන මල්ලි කෙනෙක් ඉන්නවා නටන්න කාමරේ ඒ කියන්නේ කම්මැලි වෙලාවට නිදිමත වෙලාවට පොඩක් නටන්න දොරවහගෙන පොඩක් නටන්න ඒ කියන්නේ නටන්න කියන්නේ මේ බයිලන් නටුවත් කමන්නේ මේ වන්නමක් නටුවත් කමන්නේ මොකද ඒක කවදාරි ඔයාලට වාසියක් වෙනවා ඔයා නැටුම් කරන නිසා චිත්‍ර කරන කෙනෙක් ඉන්න චිත්‍රයක් අඳින්න ඉන්න ෆ්‍රී වෙලාවට කම්මැලි වෙලාවට zoom එකේ මොකක් හරි අඳින්න නැත්නම් මගේ රූපය ඇඳලා මට එවන්න ඔය වගේ මේ මගේ නම්බර් එක දන්නවනේ WhatsApp කරන්න මාව ඇඳලා කම්මැලි වෙලාවට එතකොට මේ ඒ වගේ Tamange කම්මැලි කාලේ ප්‍රයෝජනවත් දේවල් වලටත් යොදා ගන්න. ඒක මතක තියාගන්න. කම්මැලි වෙලාවට අපි ගේම් එකක් ප්ලේ කරලා වැඩක් නැහැ. ආයෙ ඉගෙන ගන්න බෑ. ඒක නිසා මතක තියාගන්න ඔයා නැටුම් චිත්‍ර නැටුම් කරනවා ඩ්‍රාමා කරක් කමන්නේ. ඔයා දෙබසක් කරලා පෙන්නන්න කාමරේ දොරවාගෙන. රයිට් මේ මමත් නළුවෙක්. එතකොට මේ එහෙමත් කරන්න පුළුවන්. එතකොට මේ තමන්ගේ කම්මැලි එනකොට තමන් කම්මැලි වුණාම බොක්ස් විශ්යන් තියෙන නංගි මලේ ඔයාලට තමයි ගෘහ විද්‍යාව කරන කෙනෙක් උයන්න පුළුවන්. නංගි කෙනෙක්ට මලේ කෙනෙක්ට. උයන්න පුළුවන්. එක එක ಜಾති කවලම් කරලා ගෙදර නින් උයන්න. එක එක ಜಾති උයලා බලන්න. ඒක ඉවුවට පස්සේ ඔයාලට තේරෙනවා අපි ඉගෙන ගන්න දේවල්ම තමයි අපි කරලා බලන්නේ. ඒකත් වාසියක්නේ. එතකොට මේක ග්‍රෑම් 10 මේක 10. එතකොට පරිප්පු මෙච්චර දාන මේ මුයන්නේ. මේ ජෙලි හදන්නේ මෙහෙම. ඊට පස්සේ කේක් හදන්නේ මෙහෙම. පොඩ්ඩක් කරලා බලන්න ඊතරදී. ඒ අමතර කාලේ කම්මැලි වෙලාවට. කම්මැලි වෙලාවට ඔයා කරන්නේ අමතර දෙයක් නෙවෙයි. කුෂිකම් කරනවා නම් පැලයක් හිටවන්න. පැල හිටවන්න වගාව දාන්න. මොන හරි ගෙදර තියෙන තැනක. ওই විදිහට තමන්ට කම්මැලි දැනෙනවා. තමන් කරන්නේ තමන් ඉගෙන ගන්න විෂයන් වල දෙයක්. ඒක හරි කැමැත්තෙන් කරන්න අංගේ වලි. එතකොට සින්දු අප්ලේ කියන්න නටන්න චිත්‍ර කරන කෙනෙක්ට සින්දුවක් කියව කියලා ප්‍රශ්න නැහැ කියලා අය අතල්ලෙක් ගන්න තමයි. මම කියන්නේ තමන්ට කම්මැලි බෝරින් වෙන ලාවට ওই විදිහට වැඩ කරන්න. එතකොට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඊළඟ කාර්යය තමයි වතුර බොන්න කියන කාර්යය. එතකොට වතුර බොන්න කියන්නේ වතුර බොනකොට විනාඩි 5කට විතර සැරයක් වොෂුම් යන වෙනවනේ. එතකොට ඔයා එක තැන ඉඳන් තව තැනකට යනවා. එතකොට ඔයාගේ මානසිකත්වය හොඳට වැඩ කරනවා. ඔයාගේ මනස ක්‍රියාශීලී වෙනවා. එතකොට ඒ විදිහට වැඩ කරොත් නම් කිමල්ලි ඔයාට බයෝ ජීව විද්‍යාත්මක පසුබිමකුත් තියෙනවා. මම මේක කලින් වලට කියලා දීලා තිනවා. නිතරම වතුර බොන්න පුරුදු වෙන්න. ඒ විදිහට වතුර බිව්වොත් ඔයාට ඔයා පාඩම් කරන දේ හොඳට යටිහිතට මොළයට ගිහින් තැම්පත් වෙනවා. ඒකත් මතක තියාගන්න. නිතරම වතුර බොන්න. රයිට්. ඒකත් මෙතනදී මතක් කරනවා. ඊළඟට අවසානට අද ලයිව් session එක ඉවර කරන්න කලින් විශේෂයෙන් මතක් කරනවා exam එක කියන්නේ මොකක්ද? මම කලින් වාට කිව්වා සාමාන්‍ය පෙළ විභාගයේ exam එක කියලා කියන්නේ සැබෑම දක්ෂතාවෝරණ විභාගයක් නෙවෙයි. ඔයා සමහර විට සැබෑ දක්ෂෙක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ පොඩි කාලේ ඉඳලා හරිම දක්ෂෙක් වෙන්න පුළුවන්. හැබැයි ඔයා විභාගෙදී දක්ෂෙක් විදියට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. මම ඇයි දක්ෂයා කියලා කියන්නේ ඔයා දක්ෂෙක් කියලා විභාග දෙපාර්තමේන්තුවෙන් පිළිගන්නේ දෙන ලද කාලය ඇතුළත ඔයාගේ ඇතුළත තියෙන මේ මහා දැනුම් සම්භාරය අදාළ ප්‍රශ්නට අදාළ විදියට ඉදිරිපත් කරොත් විතරයි. මතක තියාගන්න. මේ තමයි සාමාන්‍ය ශ්‍රී ලංකාවේ සාමාන්‍ය පෙළ හැටි. ඕනම විභාගයක් කියම තමයි දෙන ලද කාලයක් ඇතුළත තමන්ගේ තියෙන දැනුම එළියට ගත්ත කෙනා තමයි විභාගේ ජයග්‍රහණය කරා කියලා විශ්වාස කරන්නේ සහ පිළිගන්නේ. ඔයා කොච්චර බෑවම දක්ෂෙක් නෑ මට විභාග ලියා ගන්න බැරි වුණා මම බය වුණා. කතන්දර ආදර නෑ. ඔයා බය වුණේ ඔයාගේ තියෙන දුර්වලතාවයක් නිසා. කොහොමද ඒක? ඒ කියන්නේ ඔයාගේ තියෙන දුර්වලතාවයක් නිසා ඔයා විභාගේ ෆේල් වුණා. ඔයා හැබැයි දැනුම තියෙන කෙනෙක්. ඔයා අනිත් අයට කියලා දුන්න කෙනෙක්. හැබැයි ඔයා විභාගෙ අඩු ලැබුණා. හැබැයි ඒක ඔයාට බෑ කියන්න විභාග ප්‍රතිඵලාවට පස්සේ නෑ මම දක්ෂෙක් කියලා. එතනින් එහාට කිසිම හේතුවක් කිසිම ආකාරයේ උපක්‍රමයක් නැහැ නම් කිමල්ලි ඔයා විභාගේ දක්ෂෙක් කියලා කියන්නේ. සාමාන්‍ය පෙළ විභාගේ විතරයි තියන්නේ. ඒර ප්‍රතිඵල විතරයි තියෙන්නේ. ඒක නිසා තමයි මම වාඩි කරේ ෆෘට් සැලඩ් මෙතඩ් එක කියලා. ඒ කියන්නේ අපි පාඩම් කරගන්න ලේසි. හැබැයි එළියට ගන්න අමාරුයි. පාඩම් කරන්න ලේසි. හරියට නිකන් ගැඹුරු වතුර ලිඳක තියෙන එකක් ඇදලා මෙහෙම අරගෙන අමාරුයි. අමාරුයි තමයි ඉගෙන ගන්න එක. ඉගෙන ගන්න එක මෙහෙම ඇදලා හරියක් දාගත්ත කිම වලට නෑවා කිම. නෑවට පස්සේ අනිත් පැත්තට දාන්න ගියාට පස්සේ ඕක හරියටම කරගන්න බෑ. ඒක නිසා මතක තියාගන්න හැමෝටම ඉගෙන ගන්න ලේසි එළියට ගන්න තමයි අමාරු. ප්‍රැක්ටිස් කරන්න ෆුඩ් සැලඩ් මෙතඩ් එක ෆුඩ් සැලඩ් මෙතඩ් එක ෆලෝ කරත් ඔයාට අනිවාර්යෙන්ම ඔයාගේ දැනුම ඉක්මනටම එළියට ගන්න එක ලොකු වැදගත්කමක් වෙයි. ඉතින් නංගි මල්ලි සාමාන්‍ය පෙළ විභාගයට අදාළව මම ඔයාලත් එක්ක A9ක් ගන්න ලයිව් session එක මම මේ විදිහට ඔයාලත් එක්ක සාකච්ඡා කරේ. ඉතින් ලයිව් session එකේ අවසාන හරියට තමයි දැන් ඉවර තියෙන්නේ. දැන් ඔයාලට තියෙන ප්‍රශ්න මේ chat එකේ දාන්න මම කැමති වලකින් අහන්න. සාමාන්‍ය පෙළ විභාගයේ ආශ්‍රිත ඔයාට තියෙන ප්‍රශ්න මොනවාද? ඔයාට ඒ කියන්නේ බහුතරයකට තියෙන ප්‍රශ්න නෙවෙයි ඔයාට තියෙන ප්‍රශ්න. එංගර පාඩම් කරන්න යනකොට ඔයාට දැනෙච්ච දේවල් මේ කොටස් කව වෙලා නැ මේ ටික මේක වුණාම කොහමද ඒකෙන් ඉස්සරහට යන්නේ. يعني සමහර ප්‍රශ්න සමහර අය තියෙන ගෙවල් වල ප්‍රශ්න. එතකොට ඒවත් දාන්න. ගෙවල් වල ප්‍රශ්න දාන්න. එතකොට මේ ගෙදර ප්‍රශ්නයක් තියෙනවා. එතකොට ඒකට පිළියම් මොකද්ද? මේ වගේ මොන හරිම ප්‍රශ්නයක් ඔයාට දැනෙච්ච ඔයාට මානසික පීඩාවක් විච්ච දෙයක් තියෙනවා නම් ලයිව් chat එකේ දාන්න. අපි ඊළඟ ලයිව් chat එකක් කරන අවස්ථාවේදී මම ඒවා ටික වෙනම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. රයිට්. එතකොට දැන් හැමෝම තමන්ට දැනෙච්ච දේ දාන්න ලයිව් chat එකේ. ඊළඟට මම මෙතනදී ගොඩක් අය අහලා තිබුණ ප්‍රශ්නයක් තමයි නිදිමත යනවා. නිදිමත එනවා. නිදිමත නැති කරගන්න
මොකද්ද කරන්න ඕනේ කියලා. රයිට්. නිදිමත නැති කරගන්න ප්‍රධාන කාරණේ මොකද්ද? රයිට්. මම මේකට උත්තරේ මේ විදිහට දෙන්නම්. ඇයි නිදිමතක් කියන්නේ නංගි මල්ලි? නිදිමතක් කියන්නේ ප්‍රධානම හේතුව තමයි මොලේ කැමති නැහැ ඔයා පාඩම් කරනකොට. මොලේ කැමති ඔයා නිදා ගන්නවට. මොකද මොලේ කියලා කියන්නේ ඒක අපේ ඇඟේ කොටසක්නේ. මොලේ කැමති නැහැ ඔයා වෙහෙසටපත් කරන්න. මොලේ අකමැත දෙයක් කරන්න කැමති නැහැ. ඔයයි මොලේ කියන්නේ දෙන්නේ කියලා හිතන්න. ඔයා මොලේට මැසේජ් එකක් යවලා ඔයා මොලේ ප්‍රෝග්‍රෑම් කරන්න ඕන මුලින්. රයිට් නෑ මොලේ. ඔයා මං කියන දහන් මොලේ මගේ මොලේ. මොලේ මං කියන දහන් ඔයා පාඩම් කරන්න ඕන. එහෙම කිව්වට බෑ. මොලේ එහෙම කිව්වට අහන්නේ නෑ. ඕක මොලේට යවන ලස්සන මෙතඩ් එකක් තියෙනවා. මේ මෙතඩ් එක මම මෙතෙන්දි කියලා දෙන්නම්. මේ පොඩියට අපි වෙන දවසක ලොකුවට කතා කරමු. අතරම ලොකු ඒරියා එකක් මේ කතා කරනවා. චූටි වෙලාවක් කරා මම පැහැදිලි කරන්න මේ විදිහට මොලේ ප්‍රෝග්‍රෑම් කරන විදි ගොඩක් තියෙනවා. එකක් මම කියන්න. ඔයා ඔයාට ඇයි අතරම නිින්ද යන්නේ? ඕකනේ මේ ප්‍රශ්නේ. නිින්ද යන ප්‍රධානම හේතුව තමයි ඔයාට හීනයක් නැති වීම. ඒ කියන්නේ ඔයා දැන් හිතලා බලන්න ඔයා නිින්ද යනවා නම් පාඩම් කර කර ඉන්නකොට නිින්ද යන කෙනෙක් නම් ඔයාට ස්ථිර හීනයක් නැති කෙනෙක්. ස්ථිර හීනයක් නැහැ. ඒ කියන්නේ කවුද වෙන්න බලාපොරොත්තු වෙන්නේ? ડોක්ටර් කෙනෙක්ද? ඉංජිනේර කෙනෙක්ද? ලෝයර් කෙනෙක්ද? එහෙම නැත්නම් අපි බැංකු මැනේජර් කෙනෙක්ද? එහෙම නැත්නම් ගණක අධිකාරීවරයෙක්ද? එහෙම නැත්නම් ඇක්ටර් කෙනෙක්ද? එයා හොස්ටස් කෙනෙක්ද? කියන එක ඔයාට තාමත් ඔයා තීරණය කරලා නැත්නම් ඔයා කවුද අනාගතේ වෙන්නේ කියලා ඔයාට නිින්ද යන එක අහන්න දෙයක් නැහනේ. ඇයි? එතකොට මොලේ කියනවා පිස්සුද බං උඹට මොකටද මේ පාඩම් කරන්න කවුරු වෙන්නද? පාඩම් කරන්න එපා යන්න නිදා ගන්න. ලයිට් ඔෆ් කරන්න ඉක්මනට. පොඩ්ඩක් හාන්සියෙන් පොත උඩම නිදා ගන්න. ඔන්නෝයි කියන දේවල් මොලේ ඔයාට එනකොටම ටක් ගාලා ඔයා එක ඇක්ෂන් එක ගන්න. ඇයි ඒ? ඔයාට නිින්ද යන්නේ ඔයාට හීනයක් නැති එක. රයිට්? ඒක ආයි අවිවාදෙන් හිතුව නංගිලා මල්ලා පිළිගන්න. නෑ මට හීනයක් තියෙනවා කියලා හිතන අය දැන් නිින්ද යනවනේ කියලා කියයි. ඒ හීනේ ස්ථිර නෑ. ඔයා හීනේ විදියට දැකලා නෑ. ඔයාගේ හිතේ ඒක ඔයාගේ අනාගත බලාපොරොත්තුවක්. ඔය කියලා විතරයි ඔයාගේ හිතේ තියෙන්නේ. එතකොට ඔයා හිතන ඕනේ ඒක මගේ අනාගත බලාපොරොත්තුවක්. රයිට්? ඒ අනාගත බලාපොරොත්තු ගන්න නම් මම දැන් සාමාන්‍ය පිළිභාගේ වැඩ කරනවා. අන්න එහෙම හිතගෙන නිින්ද යන්න බෑ. එහෙම නැත්නම් හීනයක් තියෙනවා. හීනේ වෙනම යනවා. මම වෙනම යනවා. එතකොට මේ හීනේ කියන්නේ වෙනම මිනිස්සෙක් නෙවෙයි. අපිනේ හීනෙට යන්න ඕන. හීනේ අපි ළඟට එන්නේ නැහැ. එතකොට දැන් ඔයාලා හිතන් ඉන්නේ නිින්ද යන අය හීනේ අපි ළඟටයි කියලා. එහෙම නෙවෙයි. අපි තමයි හීනේ ළඟට යන්න ඕන. සීනේ සැබෑ කරගන්න ඕන. එතකොට නිින්ද යන අයට ප්‍රධාන වෙන්නේ තමයි තමන්ට ඉලක්කයක් නැහැ. තමන් කවුද වෙන්නේ අනාගතේ කියන හරියටම මේකක් නැහැ. තමන් ඉංජිනේර කෙනෙක්ද? ડોක්ටර් කෙනෙක්ද? ලෝයර් කෙනෙක්ද? එහෙම නැත්තම් විද්‍යාඥයෙක් වෙනවද? එහෙම නැත්තම් වෙන කවුරු හරි කෙනෙක් වෙනවද කියන එක තමන්ගේ හිතේ තියාගන්න. ඒ වෘත්තේ මොකද්ද කියන එක අදාල නැහැ. ඒ වෘත්තේට යන අනිවාර්යයෙන්ම සාමාන්‍ය පිළිපාගය අහනවා. එච්චරයි වැදගත් වෙන්නේ. එතකොට මෙහෙම අයත් ඉන්නවනේ දැන්. තාම හීනයක් නැහැ. හීනයක් හදාගන්නයි කොහොමද ඊට? හීනයක් හදාගන්න. එහෙම නැත්නම් ඉලක්කයක් හදාගන්න. මම මෙහෙම කෙනෙක් වෙනවා කියලා තාමත් හිතපු නැති කෙනෙක් ඉන්නවනම් දැන් ඔයාට චාන්ස් එක තියෙනවා හිතන්න. මම මෙහෙම කෙනෙක් වෙනවා. රයිට්? ඇස් දෙක පියාගෙන දැන් හිතන්න. රයිට්? මම කවදා හරි සාමාන්‍ය පෙළ විභාගේ පාස් වෙලා උසස් පෙළ විභාගේ පාස් වෙලා කැම්පස් ගිහිල්ලා රයිට් නැත්තම් මේ කෝස් කරලා මම මේ වගේ තැනකට ඇවිල්ලා මම මේ වගේ ලංකාවේ දන්න බබලට තරුවක් වෙනවා. ලංකාව හොඳම ඕටිපතේ වෙනවා. ලංකාව උඩින් යනවා. ප්ලේන් එක පදිනවා. එහෙම නැත්තම් හොඳ වාහනයක් ගන්නවා. ගෙයක් හදනවා. ඔන්න වගේ තමන්ගේ හීන තියාගන්න. හීන පස් හීන පොතාසින් දකින්න ඕනේ හීන. රයිට්? මම කවදා හරි මෙහෙම තැනකට එනවා කියලා. එන්නේ හීන දැක්කට පස්සේ නංගි මල්ලි කවදාවත් නිින්ද යන්න බෑ. ඇයි? නිින්ද යනකොටම තේරෙනවා නිින්ද යන හැම මොහොතකම ඔයාගේ හීනේ බොඳ වෙනවා. නිින්ද යන හැම මොහොතකම ඔයාගේ හීනේ බොඳ වෙනවා. ඔයා කැමති දේ හීනේ බොඳ වෙනවට නෑ. මොලේ දන්නෝ මොලේට ඕන ඒ හීනෙට යන්න. හැබැයි ඔයා කියනකොට බෑ කියලා මොලේ කියන ඔයාට නෑ 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 ඔයා නිදාගන්න බෑ. ඔයාගේ හීනෙට යන්න ඕන කියලා කියන ඔයාට. එතකොට ඔයා තවදි වෙනවා. හරි ඔයා පාඩම් කරනවා. ඇයි? ඔයාගේ හීනෙට ඔයා යන්න ඕන. ඔයා ලංකාවේ බබලන තරුවක් වෙන්න ඕන. ලංකාවට සේවයක් කරන ලෝකෙට සේවයක් කරන ඕන. ඔයා ඔයාගේ දෙමව්පියන්ට ඔයාගේ ඔක්කොටම සතුටු වෙන්න. ඔයා හොඳ තැනකට ගියොත් හොඳ මනුස්සයෙක් වුණා. උතුම් මනුස්සයෙක් වුණා. එතකොට ඒ හැමදේම වෙන්න ඔයාට විභාගේ පාස් වෙන්න ඕන කියලා අවසානට තේරෙනවා. එතකොට ඔයා පාඩම් කරන එක නිින්ද යන්න බෑ. දැන් අවසානට ප්‍රශ්න දෙන්නේ හීනයක් නැති කෙනෙක් හීනයක් කොහොමද හදාගන්නේ? ටාගට් එකක් හදාගන්නේ කොහොමද? මම කවුරු වෙන්නද බලාපොරොත්තු වෙන්නේ කියලා තාමත් හිතාගන්න බැරි කෙනෙක්ට මම දැන් මේ වෙලාවේ විශේෂ දෙයක් කියන පුංචි කාලයක් අරගෙන මේකේ වටිනාකම නංගි මල්ලේ මිල කරොත් මිලියන ගාණක් බිලියන ට්‍රිලියන ගාණක් වටිනවා. මම දැන් මේ කියන්නේ යන වගන්ති කීපය. ඇත්තටම මම මේක මේ විදිහට සරලව කිව්වට මම වෙනම සෙෂන් එකකදී කියලා දෙන්නම් මේකේ දිගහැරලා කොහොමද ඒක වෙන්නේ කියලා. මම සරලව කියන්න මේ විදිහට මාර වටිනවා ඈ. මේක අද සෙෂන් එකෙන් ගන්න වැදගත් බිලියන ගාණක් වටින වැදගත් වාක්‍ය කීපයක් තමයි දැන් මම කියන්නේ. ඒ ටික තමයි සරලකවත් මාතෘකාව වෙන්නේ. ඔකේ තමන්ගේ පැෂන් එක හොයාගෙන තමන් කවුද වෙන්න ඕන? තමන් කවුරුද විය යුත්තේ? කොහොමද ඒක හොයාගන්නේ? ඕක තමයි මම දැන් කියන්නේ. අම්මට ඕන විදිහට,
පවුලේ කාටවත් ඕන විදිහට ගුරුවරුන්ට ඕන විදිහට නෙවෙයි ඔයා හැසිරෙන්න ඕන. ඔයා ජොබ් එකක් හොයාගන්න ඕන. ඔයා රැකියාවක් කරන්න ඕන. ඔයා බිස්නස් එකක් කරන්න ඕන. ඔයා කවදා හරි සල්ලි හම්බ කරන්න ඕන. ඔයා ජීවත් වෙන්න ඕන. ඔයා ඔය කාටවත් ඕන විදිහ නෙවෙයි. ඔයාට ඕන විදිහට. ඔයාට ඕන විදිහ. වෙන කිසිම කෙනෙකුට ජීවත් වෙන්න දෙන්න එපා. ජීවත් කරවන්න දෙන්න එපා. ඔයා ජීවත් වෙන්න ඕන ඔයාට ඕන විදිහට. ඔයා කොහොමද ඔයාට කැමති විදිහට ජීවත් වෙන්නේ? ඔයා කැමති විදිහට ඔයා ජීවත් වෙන්නේ කොහොමද නංගි මල්ලී? ඔයාගේ ෆැෂන් එක හොයාගන්න ඕන. ඔයාගේ ෆැෂන් එක මොකද්ද? ඔයා කැමති මොකද්ද? ඔයා කැමති දේ මොකද්ද? ඔයා ක්‍රීඩා කරන්නද කැමති? ඔයා නටන්නද කැමති? ඔයා ඩ්‍රාමා වලටද කැමති? ඔයා ඇක්ටර් කෙනෙක් වෙන්නද කැමති? ඔයා සිංගර් කෙනෙක් වෙන්නද කැමති? ඔයා ස්පෝර්ට්ස් මෑන් කෙනෙක් වෙලා ලංකාව රිප්‍රසන්ට් කරලා මෙන්න ලෝකෙට යන්නද ඕන? එහෙම නැත්නම් ඔයා මැතමැටිෂන් කෙනෙක්ද වෙන්න ඕන? සයන්ටිස්ට් කෙනෙක්ද වෙන්න ඕන? එහෙම නැත්නම් ෆිලොසොෆර් කෙනෙක්ද වෙන්න ඕන? එහෙම නැත්නම් ඉංජිනේර කෙනෙක්ද? ඩොක්ටර් කෙනෙක්ද? ලෝයර් කෙනෙක්ද? එහෙම නැත්නම් අනවුන්සර් කෙනෙක්ද? එහෙම නැත්නම් එයා හොස්ටස් කෙනෙක්ද? පයිලට් කෙනෙක්ද? ඔයාට තාමත් ඒ ගැන අවබෝධයක් නැත්තම් මම දැන් මේ කියන්න යන දේ ගැන හිතන්න. පොඩ්ඩක් ඇස් දෙක පියාගෙන ඔයාට මතක පුංචිම කාලයට යන්න. ඔයාට මතක පුංචිම කාලයට යන්න. ඔයාට මතක පුංචිම කාලයට යන්න. පුංචිම කාලයට ගිහිල්ලා ඔයා මේ අද ඉන්න තැනට හිමීට එන්න. ඉක්මනට එන්න එපා. හිමීට එන්න. සමහර අයට දවසක් යයි. සමහර අයට දවස් දෙකක් යයි. සමහර අයට සතියක් මාසයක් යන්න පුළුවන්. කමන්නේ. මම කියන්නේ කමන්නේ. මාසයක් ගියත් කමන්නේ. ඔයා මතක් කරන්නේ ඔයාට මතක පුංචිම කාලේ ඉඳලා අද දක්වා සිද්ධි ටික හිමීට මතක් කරගෙන ඉන්න. මම එක වසරෙදි මේව කරා, පුංචි කාලෙදි මේව කරා. අහු මතක් කරගෙන ඉන්න. එහෙම මතක් කරන් එනකොට මොන වටිනාක් කියන්න දේ කියන්න යන්නේ. ඒ තමයි. ඔහම කාලයත් එක්ක එනකොට පුංචි කාලේ ඉඳලා ඔයා ලොකු වෙනකොට ඔයා කැමැත්තෙන් කවුරුත් කරන්න කියන්නේ නැතුව ඔයා කැමැත්තෙන් කරපු දේවල් මතක් වේවට. ඇස් දෙක තියන් මතක් කරන් මම පුංචි කාලේ කවුරුත් කියන්නේ නැතුව නිදි මරාගෙන සමහරවිට මේ කට්ට කාගෙන කවුරුත් කියනවට නෙවෙයි ටීචර් කෙනෙක් කියනවට නෙවෙයි අම්මා තාත්තා කියනවට නෙවෙයි ඔයා කැමැත්තෙන් කරපු දෙයක් ඇති එකක් නෙවෙයි ගොඩක් ඇති ඒ දේවල් අනාගතේ ඔයාගේ වෘත්ති බවට පරිවර්තනය කරනවා මොකද පරිවර්තනය කරගන්න ඕන ඒක තමයි ඔයාගේ පැෂන් එක ඔයා පුංචි කාලේ ඔයා කාගේවත් බලපෑමකින් තොරව ඔයා කැමැත්තෙන් මොකක් හරි දෙයක් කරා නම් ඒක තමයි නංගි මල්ලි ඔයාගේ පැෂන් එක ඔයා කැමති එකට මම මංගෙන කියන්න චුට්ටක්. එතකොට ඔයාලට තේරෙයි මම මේ මොකද්ද කිව්වේ කියලා. මම පුංචි කාලේ මම 3 වසරේ 2 වසරේ වගේ ඉන්නකොට මම හරි මාසයි මැටි අරගෙන මැටි ගඩොල් හදලා චූටි මැටි ගඩොල් හදලා මෙච්චරක් විතර රතු පාට වෙනකම් පිච්චුවා. මැටි ගඩොල් ලස්සන කොටුවට හදලා මැටි ගඩොල් ගොඩාක් හදලා චූටි මෙච්චරක් විතර ඒක ගඩොල් කැටය. රතු පාට වෙනකම් පිච්චුවා. පුච්චා ලස්සන චූටි ගයක් මේ වගේ හදලා ලස්සනට පොල්ල අතු දාලා ලස්සනට වැහුවා. චූටි ලස්සන ගයක් මැටි ගෙදර චූටි ගෙදර. එතකොට ඒක මම හැදුවේ ඒක මම හැදුවේ කවුරුවත් කරන්න කියපු නිසා නෙවෙයි ඉස්කෝලේ ගේන්න කියපු නිසා නෙවෙයි මම ගෙදර හදලා ලස්සනට තියනවා පුංචිම කාලේ ඒක මට උපකාර වෙන්න ඇති මම දැන් කරන්නේ සිවිල් ඉංජිනේර එතකොට ගෙවල් හදනවා එතකොට මම පුංචි කාලේ කවුරුවත් කැමැත්තෙන් කවුරුවත් කරන්න කියලා කියන්නේ නැතු මම පුංචි කාලේ මට මෙහිතිලා මැටි කපන් ඇවිල්ලා වතුර දාලා ගඩොල් කපලා වේරලා පුච්චලා ගෙයක් හදලා මම පුංචි කාලේ කැමැත්තෙන් කරපු දේම පස්සේ මගේ වෘත්තිය බවට පත් වෙනවා සිවිල් ඉංජිනේර. එතකොට මම සිවිල් ඉංජිනේර උපාධිය හදාරන්න මම ඒකත් ඒ දෙක අතර මොකක් හරි සම්බන්ධතාවයක් තියෙනවා කියලා දැන් ඔයාලට පැහැදිලිද? තව උදාහරණයක් කියන්න. මම පුංචි කාලේ හරිම කැමති කාඩ්බෝඩ් වලින් බස් හදන්න ඊට පස්සේ ස්ටේජ් හදන්න චූටි අර මේ වගේ අර එක එක මියුසික් ගෲප් වල තියෙන ස්ටේජ් ලොකු රවුම් අර්ධ වෘත්තාකාර හැඩැති ස්ටේජ් තියෙනවනේ මේ ස්ටේජ් හදන්න හරිම කැමති මම ඒ වගේ හදලා තියෙනවා රුක් කලා වලට මම හරිම කැමති ගස් කපන් ඇවිල්ලා ලස්සනට වාර්නිෂ් ගහලා ලස්සන රුක් කලා තියෙනවා අපේ ගෙදර ඒ මම හදපු ඒ පුංචි කාලේ තාමත් තියෙනවා තාමත් හදනවා ඒ වගේ මගේ කලාත්මක හැකියාවත් ඒව එතකොට මම ඒ පුංචි කාලේ කවුරුත් කරන්න කියන්නේ නැතුව මම තනියෙන් හිතලා කරපු නිර්මාණ මම මීට අවුරුද්දකට කලින් අන්තර්ජාතික يعني රටවල් ගානක් සම්බන්ධ වෙන ඉන්ටර්නැෂනල් කොන්ෆරන්ස් එක ඔයිල් ලෑම්ප් එක ඩිසයින් කරා එතකොට ওই දෙක අතර සම්බන්ධතාවයක් තියෙනවා මම පුංචි කාලේ අලුත් දේවල් නිර්මාණය කරා සහ මම දැන් ඒවා වෘත්ති මේ නැති වුණත් මම ඒවා කරලා පෙන්නලා තියෙනවා දැන් අද කාලේ ලොකු වුණා එතකොට මම පුංචි කාලේ කරපු දේවලුයි දැන් මම කැමැත්තෙන් කරන්න කැමති දේවලුයි අතර සම්බන්ධතාවයක් තියෙනවා තවත් උදාහරණයක්වත් මම පුංචි කාලේ එක වසරෙදි දේශපාලඥයෝ ওই ස්ටේෂන් එකට කතා කරනව නේද ওই විදිහට මම පුංචි කාලේ ගෙදර කන වෙලාවට මම ස්ටේජ් එකක් හදලා මේ ඇඳුවට නැගලා පොඩි මයික් එකක් වගේ අරගෙන කොසු මිටක් අරගෙන සමහරවිට කොස්සිරට කතා කරලා තියෙනවා. ඒ කියන්නේ මම වේගින් කතා කරනවා. අනවුන්ස් කෙනෙක්. ඒ කියන්නේ ලොකු පබ්ලික් ස්පීක් කතා කරනවා වගේ මම පුංචි කාලේ කතා කරලා තියෙනවා. ඒකම අද මම එනකොට දැන් මේ විදිහ YouTube එක ඔයාලා මම ළඟ මූණට මූණ නැති වුණාට
ෆේස් ටු ෆේස් නැති වුණාට ඒ වගේ ඉතුරු ලක්ෂ 20ක් මිලියන 20කට මම කතා කරලා තිනවා. ඊට අමතරව ස්කූල් සෙමිනාර් වලට ගිය පස්සේ 1000කට ඊට වඩා වැඩි සංඛ්‍යාවකට එකපාර කතා කරනවා. එතකොට ඒ මම පුංචි කාලේ කැමැත්තෙන් කරපු දේවල් මම අද කරන දේවල් අතර ලොකු වෙනසක් නෑ. මම ඒවා හරි කැමැත්තෙන් කරන්නේ. එතකොට ඔයා මම දැන් උදාහරණ තුනක් කිව්වා. තව අනන්තවත් කියන්න පුළුවන්. මම ඉස්සර කැමැත්තෙන් කරපු ඔසා දැන් කරනවා. එතකොට ඔයත් නංගී මල්ලී හිතලා බලන්න පුංචි කාලේ ඉඳලා හිමීට එන්න. ඔයා කාගේවත් බලපෑමකින් තොරව තනියෙන් කරපු මොකක් හරි දෙයක් තියෙනවද? ඒක තමයි වාගේ ෆැෂන් එක. මාරම වටිනවක. ඒක නිසා අද වීඩියෝ එක ඉවර කරන්න මම තෝරගත්තේ ඕක. ඉතින් ඔය හීන හමුවේ ඔයාගේ ෆැෂන් එක තෝරගන්න, ෆැෂන් එක තෝරගන්න තමන්ගේ හීනයක් තියාගන්න. ඒ හීනේ දකින්න නිතරම පොත්තේ පිටු අසුරෙන් ඒ හීනේ දකින්න කවදාවත් ඔයාට නිින්ද යන්න බෑ. මොකද නිින්ද යන වාරයක් වාරයක් පාසා ඔයාට පේනවා ඔයාගේ හීනේ. ලොකු ගයක් හදලා ලොකු වාහනයක යාළුවන්ට පේන්න කවුලෑ සතුටින් ඉන්නවා. එතකොට කොමත් එක්ක ට්‍රිප් යනවා, ලෝකෙ වටේ සවාරි ගන්නවා, ලංකාව වටේ සවාරි ගන්නවා, සල්ලි තියෙන ඕන දෙයක් කාලක් දීලා ඕන හොටෙල් එකක ඉන්න ඒ තැන එන්න තමන්ගේ හිතේ චූටි වෙනසක් අද කරගන්න. මොලේට පණිවිඩයක් යවන්න. රයිට්, මාස දෙකයි තියෙන්නේ මට දිනන්න පුළුවන්. මගේ නම සාමාන්‍ය පෙළ විභාගයේ දිවයිනේ පළවෙනි දස දින අතර තියාගන්නවා. ඒකට මට මගෙන් ලැබුණු වචනේ අනිවාර්යම වට උපකාරයක් වෙන්න ඇති කියලා මම හිතනවා. ඒක වුණා නම් ලයිව් චැට් එක දාන්න. අපි චැට් එක ඉවර කරන්න තමයි හදන්නේ. ඉතින් අද මේ වෙනකම් මගෙත් එක්ක රැඳිලා හිටපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. පැය එකමාරක් කාලයක් මම ඔයාලත් එක්ක මේ විදියට ලයිව් සෙෂන් එකක් විදියට අරන් ගියා. ඉතින් මගේ මම මොනවා හරි කියද්දි වැරදුනා නම් ඒකට සමාව වෙන්න ඕන. සෝරි. ඉතින් මම හැම දෙයක්ම ඔයාලා වෙනුවෙන් කරන්නේ ඔයාලගේ අභිවෘද්ධිය වෙනුවෙන්. නැතුව මට මේ කිසිම රුපියලක්වත් ලැබෙනවට නෙවෙයි. මම ඔයාලට හරිම ආදරේ. ඔයාලගේ රිසල්ට් එකට ආදරේ, මගේ රටට ආදරේ. මගේ රට කියන්නේ ඔයා. ඔයා දිනුවොත් තමයි රට දිනන්නේ. ඔයාගේ පැත්තෙන් ගත්තොත් මම ඔයාට ඔයාගේ අම්මගේ තාත්තගේ ගුරුවරුන්ගේ ළඟටම ඉන්න තවත් එක අයියා කෙනෙක්. ඉතින් මම ඔයාලට ඕනම වෙලාවක උදව් කරන්න කැමතියි. ඒ විදිහට මම ලයිව් එනවා දිගටම ඉස්සරහටත්. මට අවසානට ඔයාලගේ චැට් එකේ දාන්න කවද්ද මම ඊළඟ ටයිල් ලයිව් එන්න ඕන කියලා. රයිට්. එහෙනම් අද ලයිව් ක්ලාස් එක මම මෙතනින් ලයිව් සෙෂන් එක මෙතනින් ඉවර කරනවා. ඊළඟ දවසේ අපි ලයිව් සෙෂන් එකදී මීට වඩා හරි ජොලියට කතා කරමු. පළවෙනි මගේ ලයිව් පළවෙනි සෙෂන් එක විදියට තමයි අද ක්ලාස් අද සෙෂන් එක මේ විදියට තිබුණේ. ඉතින් ප්‍රශ්න ගොඩක් වෙන්න ඇති. සවුන්ඩ් සමහරට වීඩියෝ ක්වලිටි වෙනස් වෙන්න පුළුවන්. රයිට්. ඉතින් අදත් කේවී රෝෂන් YouTube නාලිකාවත් එක්ක එකතු වෙලා හිටපු මගේ නංගිලා මාලිලා හැමෝටම ගොඩක් ස්තුතියි. ඊළඟ ලයිව් සෙෂන් එකකින් හම්බ වෙන බලාපොරොත්තුවෙන් අදට සමු ගන්නවා. එහෙනම් නංගිලා මල්ල හැමෝටම ජයග්‍රහි අනාගතයක් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ළඟ එන විභාගයේ හොඳට වැඩ කරලා සාමාන්‍ය පෙළ විභාගයේ දිවයිනේ පළවෙනි දස දින අතර නම කිරුළු පළඳන්න ඔයාගේ නමට හැකියාවක් තියෙනවා කියලා විශ්වාස කරන ගමන් ප්‍රාර්ථනා කරන ගමන් හදවතින්ම ඔයාලා හැමෝටම සුබ පතනවා. එහෙනම්